Nena Tangandaya, right? Write a major in now. හරි ගිය සතියේ මම පාම කොග්නසි කියන එකේ සාමාන්‍යයෙන් අපි උපරි වර්ගීකරණයක් කරා මතක ඇති මොනවාද ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් මොනවාද අන්ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් කියලා අපි කතා කරා හරි අද සුට්ටක් එතනින් ඉස්සරහට ගිහිල්ලා ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් වලට පහසුවෙන් මතක තියාගන්න ක්‍රමේ ඒත් එක්කම අපි කොහොමද එතනින් එහාට යන්නේ ඇල්කලොයිඩ්ද මොනවද කතා කරන්නේ කියලා අපි බලමු හරි ඒක මම පොඩ්ඩක් ස්ලයිඩ් ෂෝ එකක් ආධාර කරගන්නම් ඔයාලා මේක පහසුවෙන් කරන්න ඕන නිසා ඔන්න මම මේ විදිහට දිනවා හරි රයිට් ඔයාලට තේරෙන්න ඇති ක්‍රූඩ් ඩ්‍රග් එක කියන්නේ මොකක්ද කියලා අපි ගිය සතියේ කිව්වා හරි අද ඒකේ ඉතිරි කොටසට යන්න රයිට් ඇත්තටම ක්‍රූඩ් ඩ්‍රග් එක කියන්නේ අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි හරි ඒකේ තිබ්බා මොනවද වෙජිටබල් හරි ඇනිමල් හරි ड्रग सोर्स එක හරි ඒක හැබැයි මොනවද තියෙන්නේ නැචරල් සබ්ස්ටන්ස් තමයි තියෙන්නේ හරි හැබැයි මේකේ විශේෂ ප්‍රොසෙසින් මෙතඩ් එකක් කරලා නැහැ එක මේකයි තියෙන්නේ කලෙක්ෂන් ඇන්ඩ් ඩ්‍රයි කලෙක්ට් කරා ඩ්‍රයි කරා හරිද ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් අපි කරන ප්‍රොසෙස් එක ඉතින් මේ ප්‍රොසෙසින් හැර විශේෂ දේවල් අපි කරන්නේ නැහැ එහෙම ඒවා අපි කියනවා මොනවද කියලාද අප්‍රූව් ඩ්‍රග්ස් කියලා කියනවා දැන් අපි ගාව තියෙන දැන් හොස්පිටල් එකක තියෙන ඩ්‍රග් එක ගත්තම මේ ක්‍රූඩ් ඩ්‍රග් නෙමෙයි ක්‍රූඩ් ඩ්‍රග් එක කියන්නේ නැචරල් සෝස් එකකින් එන හරි ඒ කියන්නේ ප්‍රොසෙසින් මුකුත්ම නොකරපු එකක් තමයි ක්‍රූඩ් ඩ්‍රග් එක කියන්නේ රයිට් ක්‍රූඩ් ඩ්‍රග් වල සෝසස් ගැනත් අපි කතා කරා ගිය සතියේ ඉතින් ප්ලාන්ට් සෝසස් තියෙනවා ඇනිමල් සෝසස් තියෙනවා මැරීන් සෝසස් තියෙනවා මිනරල් සෝසස් කොහෙන්ද ශාක වලින් සත්තුන්ගේ මුහුදෙන් නේද खनिज प्लांटिंगे उदाहरण मतदान मिनरल सोर्सेस यूसेस දැන් ඔයාලා දන්න තරමින් සාමාන්‍ය ෆ්‍රූට් ඩ්‍රග් එක යූසස් මොනවද කියලා සරලව කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ කියන්න බලන්න සරල විසල්ක හැම ඔවා කියනවා ටක් ගල් ෆ්‍රූට් ඩ්‍රග් එක මොනවද ෆ්‍රූට් ඩ්‍රග් එක යූසස් රයිට් කියමු බලන්න එහෙනම් මොනවද යූසස් ඔයාලා දන්නේ නම් ටක් ටක් කරලා මාත් එක්ක පොඩ්ඩක් ඩිස්කස් කරලා කියන්න බලන්න බය වෙන්න එපා උත්තර දෙන්න වරදින්න පුළුවන් හරියන්නත් පුළුවන් හරි අපි මොකද ෆ්‍රූට් ඩ්‍රග් පාවිච්චි කරන්නේ ආතර එක අදහසක් කියන්න මම ටග් ගාන ඉස්සරහට නේ එක අදහසක් කිව්වා අයියෝ පටස් ගාලා දෙන්න ඕන උත්තරයක් පිළිහා රිලීෆ් සිම්ටම්ස් රිලී සිම්ටම්ස් සිම්ටම් රිලීව් කරගන්න නයිට් වෙරි ගුඩ් ඔය තියෙන්නේ ඒ වගේ බය වෙන්න එපා හරි රයිට්
ඔබ බලාගෙන අපේ users ටික මොනවද කියලා ආ මේ දෙන්නේ right as drug for treatment of wide range of disease ලෙඩ වලට ප්‍රතිකාර කරන්න ඉතින් ඒකනේ අපි සාමාන්‍ය ඩ්‍රග්යක් ගන්න ඉතින් ඒ කාලෙදිත් ඒවටම තමයි morphine atropine digoxin hormone antibiotic වගේ දේවල් දෙන්නේ ඒ කාලෙත් පාවිච්චි කරන්නේ crude drug මේ විදිහට හරි ඊට පස්සේ as farm aid farm pharmaceutical aid එකක් විදිහට පාවිච්චි කරනවා මේ පාර exam එකේදී අහනවා නම් අහන ප්‍රශ්නයක් තමයි හරි as pharmaceutical aid හරි flavoring agent sweetening agent මොනවද මේ කියලා අහන්න ඉඩ තියෙනවා එතකොට ඉතින් අපි ඒවා රිවිෂන් වලදී කතා කරමු දැනට මතක තියාගන්න pharmaceutical aid එකක් විදිහට pharmacy industry එකේදී පාවිච්චි කරනවා ඒ කියන්නේ pharmaceutical preparation එකක් කරන්න ඒකට අවශ්‍ය සංගටකයක් විදිහට පාවිච්චි කරනවා උදාහරණයක් වල තාම ඉගෙනගෙන නැහැ suspension හදනකොට suspension අපි liquid preparation එකක් තමයි සංගටක දිය වෙන්නේ නැති ඒවා අපි අවලම්භිකයක් විදිහට හදනවා ඒ ද්‍රාවණය තුන පතුරු වාරිනවා හරි අවන්නේ වල කියනවා අපි suspension කියලා ඊට පස්සේ emulsifying agent emulsifying agent කියන්නේ इमर्शन खदान दीवे द्रावण दिखा मिश्र इमर्शन खदान अभी पावचिकुंगी एजेंट अरे इमर्सिफाइंग एजेंट सपोजिटरी बेस उदम उदाहरण सपोजिटरी पिटिपास अर्ध गण बुलेट मे अर्ध गण पिटिपास अंगे उत्तला ड्रग निधन अपे एनल कैविटी ोमाइन ඉතින් ඒවා ගන්න කොකෝ ශාකේ. ඉතින් සපොසිටරි බේස් එකක් විදිහට ගන්නවා. බයින්ඩර්ස්. ඒ කියන්නේ එකිනෙකට බඳලා තියාගන්න පුළුවන් ටැබ්ලට් හදද්දී එකිනෙකට අල්ලලා තියාගන්න පුළුවන් රොටියක් හදනකොට වතුර දානවා වගේ එක එක බයින්ඩර්ස් අපිට හදන්න පුළුවන් මේ නැචරලි ගන්නවා. එක්සීපීඑන්, ස්වීටින් ඒජන්ට්, කලරින් ඒජන්ට් නේද? පැණි රසකාරක, වර්ණකාරක නේද? එක්සීපීඑන් කියන්නේ මොනවද? එක්සීපීඑන්, එක්සීපීඑන් කියන්නේ අමතර ද්‍රව්‍ය මොනහරි දෙයක් හදනකොට ප්‍රධාන සක්‍රීය සංගටකයට අමතරව දාන අනිකුත් දේවල් එක්සීපීඑන්. ඉතින් ඔන්න දෙවෙනි යූස් එක මොකද්ද? ඇස් ෆාමසියුටිකල් ඒඩ්. හරි? පළවෙනි එක තමයි ට්‍රීට්මන්ට් වලට ගන්නවා. තුන්වෙනි එක තමයි මොකද්ද? කොස්මෙටික් ඇස් ෆ්ලේවරින් ඇන්ඩ් කලරින් ඒජන්ට්. ඉතින් අපි පාවිච්චි කරන කොස්මෙටික් වලටත් හරි? විලවුන් වලට විලවුන් මොනවාද? විලවුන් වල උදේ හවා උලන්නේ ඇඟේ නේද විලවුන් වල වලට ආ ඒ වඩත් පාවිච්චි කරනවා හරි මොනවාද කලරින් ඒජන්ට් විදියට ෆ්ලේවරින් ඒජන්ට් විදියට අපි පාවිච්චි කරනවා උදාහරණයක් අපි දැන් ලිප්ස්ටික්ස් ලිප්ස්ටික් ගත්තාම මොකද ගන්නෙ ලිප්ස්ටික් වල අපි දැන් මේක අපි ගන්න තොල් වලනේ නේද එතකොට නහය ගන්නෙ හයි තොල් වල ගන්නකොට මොකද වෙන්න ඕනේ ඒකට අදාළ හොඳ මොකද වෙන්න ඕන කලරින් ඒජන්ට් එකක් තියෙන්න ඕනේ හරි ඊට පස්සේ ඕක තමයි කොස්මෙටික් වලට පාවිච්චි කරන විදිය. හරිද? ඊට පස්සේ ඉන් කල්චර් මීඩියා. හරි? ඒ කියන්නේ කල්චර් මීඩියා එකක් කියන්නේ අපේ වගා මාධ්‍යයෙන් හදනවානේ සුද්ධ ජීවීන් වර්ධනය කරන්න. ඇයි අලුත් ඉන්ඩස්ට්‍රි එකක්ද? නෑ නෑ නෑ. අපේ සුද්ධ ජීව විද්‍යාවේදී මොකද කරන්නේ? අපි ලැබ් වල පරීක්ෂණ කරද්දී සුද්ධ ජීවීන් වර්ධනය කරනවා, වගා කරනවා, අලුතෙන් හදා ගන්නවා. එයාලා හදා ගන්න අපි පාවිච්චි කරන ඒවා තමයි කල්චර් මීඩියා. හරි කල්චර් මීඩියා හරියට පැල හදන්න නිකන් අපි බෙඩ් එකක් හදුවා වගේ තමයි පාත්තියක් හදුවා වගේ තමයි හරි ඒ වගේ අපි කෘතිමව අපේ ලැබ් එකේදී වගා මාධ්‍ය හදා ගන්නවා ඉතින් කල්චර් මීඩියා කියලා ඒවට කියන්නේ එන්නේ ඒවා හදන්නත් අපි මේ කියන ක්‍රූඩ් ඩ්‍රග්ස් පාවිච්චි කරනවා හරිනේ රයිට් ඊට පස්සේ ජෙනරල් යූසර්ස් හරි අපි පොදු වේ තව තව දේවල් වලට මේවා පාවිච්චි කරනවා විශේෂයෙන් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේදී හරි dusting powders විදියට පාවිච්චි කරනවා as indicator in හරි perfumery දර්ශකයක් විදියට පාවිච්චි කරනවා හරි perfumery industry එකේදී ඉතින් ඒ වගේ විවිධ දේවල් වලට මේ crude drug පාවිච්චි කරනවා ඉතින් ඔයාලා exam එකේදී ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම crude drugs කියන්නේ ඒ වගේ වාසි මොනවද crude drugs කියන්නේ මොනවද crude drugs වර්ගීකරණය කරන්න කිව්වොත් එහෙම දෙන්න ඇටි හැලෙන්න කොහොමද ඔන්න ඔය විදියට right uses
දැන් ඔයාලා ලියා ගන්නවද මේවා එක එක අපි ලියා ගමු නේද පළවෙනි යූස් එක හරි as drugs for treatment of wide range of diseases හරි ලෙඩ රෝගී තත්ත්වයන්ට විවිධ රෝගී තත්ත්වයන්ට අපි මොනවද ට්‍රීට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා මේ ක්‍රූඩ් ඩ්‍රග්ස් නැත්නම් මේ අමු ඖෂධ නැත්නම් අපි කිසිම ප්‍රොසෙස් කිරීමක් නැතුව ශාකයකින් හෝ සතෙක්කින් ගන්න ඖෂධ අපි ඒවට කියනවා ක්‍රූඩ් ඩ්‍රග් කියලා එන්න එව්වා අපි පාවිච්චි කරන අවස්ථාවන් පහ එක for the treatment දෙක for pharmaceutical aid as pharmaceutical aid තුන as cosmetic හරි හතර as culture media පහ general use හරි general use කිව්වොත් ගොඩක් තැන් වලදී පාවිච්චි කරන food industry එකේදී හරි ඊට පස්සේ තවම මොන cosmetic industry එකේදී හරි එක එක ඒ වගේ දේ පාවිච්චි කරනවා හරි දාගමු අපි කෙටියෙන් ලියමු හරි uses කියලා දාගන්න as drugs for treatment as drugs for treatment මොකද ඉතින් මාම කෝගුනිස් නිකන් අමාරුයි වගේ නෑ මේක ලීසි සබ්ජෙක්ට් එකක් ඒකයි මම මේව අන්තිම සාමාන්‍යයෙන් පටන් ගන්නෙ ඔයාලට මේ මුලින් පටන් ගන්න හේතුව මොකද්ද මුලින් පටන් ගන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අපි මේක ආසාවෙන් කරන්න ඕන තව ටිකක් ඉස්සරහට යන තව විනාඩි 15ක් විතර යද්දි ඔයාලට සෑහෙන දෙයක් නිකන් ආසාව දැනේ ගොඩක් මොකද මම මේකේ පින්තූර පාවිච්චි කරලා තමයි ඒක උගන්වන්නේ හරි ඉතින් ගොඩක් සමා ගොඩක් දෙනෙක් මේක නිකන් ආසාවක් දැනේ හරි නිසං කට එහෙම සමාලෙට මේ පින්තූර එහෙම ඉල්ලන්නත් ඉඳ තියෙනවා ස්ලයිඩ් ෂෝ එකට හරි හරි හරිද දාගත්තද පොඩ්ඩක් ඉන්න ඔච්චර හදිස්සි මොකද නේද හරි ලියාගන්න as drugs for treatment දෙවෙනි කෙටි ලියන්න short form වැඩි හැලී එපා as drugs for treatment උදාහරණයක් දාගන්න මොනවද මෝෆින් හරි මෝෆින් ගන්න අපි මොන ශාකෙන්ද තාම දන්නේ නැහැ වල පොපි plant එකේ පොපි plant එකේ හරි ඇට්‍රොපීන් ගන්න ඇට්‍රොපා බෙලඩෝනා කියන plant එකේ ඩිජොක්ටින් ගන්න හරි කොහෙන්ද ඩිජිටලිස් planet ආසන ඩිජිටලිස් perfume එක දැන් මම මේ නම් කියාගෙන කියාගෙන ගියාට ඔයාලට ඉදිරියේදී අපි නම් ලියන්න දෙනවා දැම්ම දෙන්නේ නැහැ දැම්ම දීලා නිකන් නේද අපි A level bio කරා වගේ තියෙයි නේද නැත්නම් A level botany කරා වගේ තියෙයි කියලා ඉතින් මෙතන නම් මම හිතන්නේ botany කරපු කට්ටිය ඇති කියලා මොකද මමත් botany නෙමෙයි කරේ මමත් කරේ core subject bio හරිද හරිද කියන්න හරිනේ මම මේ පළවෙනි පැයේ මම ස්ලයිඩ් දාලා කරන්නම් දෙවෙනි පැයේ බෝඩ් එකට එන්නම් හරි අපෝ මේක ලියන්න මෙච්චර ලෑමද හරිනම් හරි කියන්නේ නැත්තම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න
हाँ मैसेज का ओके राइट हरे इन इस राइट एंड राइट इन अ मनोद यूज़र्स पर पटस का लगे अनुभव इकाक एस पर द ट्रीटमेंट ऑफ डिसीज फार्मास्यूटिकल ले कॉस्मेटिक इन कल्चर मीडिया जनरल हरे ने वो इटिके दिख बने नहीं थी राइट इन आप यहाँ में इलाके करते हाँ मीडियन क्रूड ड्रग क्लासिफिकेशन करांडा यार नहीं आती क्रूड ड्रग क्लासिफिकेशन करांडा यार वो हम तो क्लासिफाई कराने हाँ क्रूड ड्रग्स अभी बेचनवा मनोद अकॉर्डिंग टू स्ट्रक्चर इतना ऑर्गेनाइजेशन ने कारण या दिलाती है विद्या नो साइल ती है ना साइल रेड हरे ऑर्गेनाइज्ड ड्रग्स अनऑर्गेनाइज्ड ड्रग्स हरे क्रूड ड्रग बेचनवा पोटास देख कर साइल ये व्यू है ती है ना साइल ये व्यू है न ती है සයිලිය ව්‍යුහය තියෙනවට අපි කියන ඕගනයිස් ඩ්‍රග්ස් හරි ඉතින් මෙතනින් අපි චුට්ටක් ඉස්සරහට යනවා කන්ටේන් සෙල්ස් අන්ඕගනයිස්ඩ් ඉට් ඩස් නොට් කන්ටේන් සෙල් කියලා ගන්න තරව ගිසතේ ලියුවා හරි ඕගනයිස් සෙල්ස් ඕගනයිස් ඩ්‍රග්ස් ගත්තාම මොනවාද ඕවර්ග්‍රවුන්ඩ් ඕගන්ස් ඒ කියන්නේ පොළවට ඉහළින් තියෙන පොටෑෂ් ශාකයක හරි උදාහරණයක් අත්තු කොළ මල් නේද ගෙඩි පොතු කඳ ඔව තමයි පොළවෙන් ඉහළ තියෙනවා හරි ඊට පස්සේ අන්ඩර්ග්‍රවුන්ඩ් එක රූට් මුල් රයිසෝම බල්බ ස්කන්ධ ආකන්ධ නේද මතක ඇති නේද ඔව තමයි පොළවෙන් යට තියෙනවා ඉතින් ওই දෙකේම මොනවද තියෙන්නේ සයිල තියෙනවා හර්බ්ස් නේද හර්බ්ස් හරි ලීව්ස් පොළ ගත්තහම සයිලතිනා ෆ්ලවර්ස් ගත්තාම සයිලතිනා ෆෘට් ගත්තාම සයිලතිනා සීඩ් සයිලතිනා බාක් සයිලතිනා වුඩ් සයිලතිනා අන්ඩර්ග්‍රවුන්ඩ් හරි රූට් මුල් ගත්තාම සයිලතිනා රයිසෝම ගත්තාම නේද සයිලතිනා බල්බ ගත්තාම හරි සයිලතිනා කෝන්ස් ගත්තාම හරි සයිලතිනා ආකන්ද හරි සයිලතිනා ඔක්කොම සයිලතිනේවට අපි කියනවා ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් කියලා. ඊට පස්සේ අන්ඕගනයිස්ඩ් ඩ්‍රග්ස් වලදී සයිල නැහැ ඒ වගේ. හරි මේ ශාක වලින් ගන්න යුෂයක්, හරි ශ්‍රාවයක්, හරි ඔහොම මොකක් හෝ. හරි අපි ඒක තමයි අද කතා කරන්න යන්නේ. හරි ජූස් එකක්. හරි ඒක නැත්තම් ලැටිසස්. හරි ලැටිසස් නැත්තම් කිවි වර්ග. හරි ඊට පස්සේ එක්ස්ට්‍රැක්ට් ශ්‍රාවයක්, ඇල්කලොයිඩ්. හරි एक अल्कलॉइड है बाष्पीक संयोगය හරි ග්ලයිකොසයිඩ් එක හරි ඒ කියන්නේ ග්ලයිකොසයිඩ් කියන්නේ සුගර් කම්පවුන්ඩ් එකක් කෙමි ප්ලාන්ට් කෙමිකල් එකක් එක්ක සුගර් එකක් එකතු වුණා ඒක ග්ලයිකොසයිඩ් එකක් කියලා කියනවා ඊට පස්සේ ටැනින් එකක් හොඳටම ටැනින් කියන ශාකය තමයි තේ ශාකය ටී ටැනින් හරි ඊට පස්සේ රෙසින එහෙම නැත්නම් බාල්සම් අද මේවා පෙන්නනවා මාත් කියලා රෙසිනයක් එහෙම නැත්නම් බාල්සම් එකක් හරි ඊට පස්සේ වොලටයිල් ඔයිල් එකක් වාෂ්පශීලී සංයෝගයක් හරි වාෂ්පශීලී සංයෝග ඊට පස්සේ ෆික්ස්ඩ් ඔයිල් මොනවාද ස්ටීල් නැත්නම් අපේ අපි කියනවා වගේ සිංහල වචන නම මට එන්නේ නැත්තේ ෆික්ස්ඩ් ඔයිල් තිර මොනවාරි ගන්නේ සිංහල වචන එනවාද කාට හරි ෆික්ස්ඩ් ඔයිල් වොලටයිල් ඔයිල් මොකක් හරි කොලේකට අපි තෙල් පැල්ලමක් හිටනවා මේ පැල්ලම තියෙනවා ට්‍රේස් එකක් හිටිනවනේ අපි ඒක ෆික්ස්ඩ් ඔයිල් එකක් කියලා. ඒ පැල්ලම නේද වාෂ්ප වෙලා යනවා නම් ඒක කියන අපි වොලටයිල් ඔයිල් එක වාෂ්පශීලී ඔයිල් එකක් කියලා. රයිට්. වැක්සස් වැක්ස් හරි වැක්ස් වර්ග හරි ඊට පස්සේ ගම් මෙන් මියුසිලේජ් ගම් සහ මියුසිලේජ් වර්ග. ගම් මෙවා මම පෙන්නනවා තව ටිකකින්. හරි. ගම් සහ මියුසිලේජ් Right, classification of food drugs on the basis of structural organization. Exam में के दिखो वो बहुत तक structural organization ने कानून हुआ है. अरे मैं food drug वर्ग कराने की वो बाहर तो देख कर विदान organized, unorganized, organized तेरे को overground सा underground
වෙන්න මා ලොකු දෙයක් නැහැ හරි දැන් ඕකත් අපි චුට්ටක් දාගමු උතන හරි දාගත්තනම් ඕකේ කියලා මට දාන්න මෙසේජ් එක නැත්නම් කියන්න හට අරලා ඉතින් කියන්න පුළුවන් නම් වඩා හොඳයි හරි දැන් මොකද හිතෙන්නේ අපිට පොග් නැතිව පා වෙනවා එහෙමද තා ටිකක් කියලා ඇදි පා වෙන්නේ නැහැ උඹලා නෑ हरे नाम हर किया है अदत मांगिंग ने प्रदेश ना वाहिनो सॉरी हरी वेडे हरी सर हरी ये ना अभी सर आ रहे हैं नहीं राइट और नहीं ना माँ ये ना माँ ये लंग कोटस द इधर मैं वाला से जा रहा था राइट हरी हरी ये ना कौन ना माँ मैं वाला अभी ये साथ एक खाता करा वागी है मैं हरी The system of classification of crude drugs may be aimed accordingly as follows. වර්ගීකරණය අපිට පුළුවන් ආපහු වර්ග කරන්න මොකද ඇල්ෆබටිකලි හරි A B C D විදිහට අපිට වර්ග කරන්න පුළුවන් හරි ටැක්සොනොමිකලි ඒ කියන්නේ අපි අර A level බයෝලොජියේ ඉගෙන ගන්නවානේ ක්ලාස් එක මොකද්ද ඕඩර් එක මොකද්ද කිංඩම් එක මොකද්ද ෆැමිලි එක මොකද්ද ජෙනරා එක මොකද්ද ස්පීසිස් එක වර්ගය මොකද්ද කොහොම අපි ඉගෙන ගන්නව නේද කිංඩම් ප්ලාන්ට් ඒ නේ කොහොම කියලා ඉගෙන ගන්නවානේ හරි අන්න ඒ ක්‍රමයකට වර්ග කරන්න පුළුවන් ඊට පස්සේ මෝර්ෆොලොජිකලි ඒ කියන්නේ ආ රූපී ආකාරය අනුව ඒක මොකද්ද පත්වද කොළද නැත්නම් ගෙඩිද මොනවාද එන්ටයර් ප්ලාන්ට් එක මොකද්ද කියලා අනුව හරි රූපේ අනුව මේක වර්ග කරන්න පුළුවන් හරි ඒත් එක්කම අපිට තව පුළුවන් ෆාමකොලොජිකල් ඇන්ඩ් තෙරපියුටික් හරි ෆාමකොලොජිකල් එහෙම නැත්නම් තෙරපියුටික් ගෲප් එක අනුව ඒකේ මොනවද තියෙන්නේ හරි උදාහරණයක් ඒක හાર્ට් එකට බලපාන ඩ්‍රග්ස්ද නැත්නම් මූත්‍රාශයට බලපාන ඩ්‍රග්ස් නැත්නම් එහෙම නැත්නම් සින්දු පේශිය වලට බලපාන ඩ්‍රග්ස්ද හරි ඔන්න ඕක අනුව තර්ක කරනවා ඊට පස්සේ කිමිකල් ගෲප් එක අනුව හරි කිමිකල් ගෲප් එක අනුව අපි වර්ග කරනවා ඒකේ මොනවද තියෙන්නේ ඇල්කලොයිඩ් එකක්ද ටර්පිනොයිඩ් එකක්ද නැත්නම් ෆික්ස්ඩ් ඔයිල් එකක්ද ලිපිඩ් එකක්ද මොකක්ද කියලා අපි ඒකත් තර්ක කරනවා එහෙනම් බොහෝ සරලව දාගන්න දැන් අපි වර්ග කරා මොකද්ද structural organization එක අනුව organize unorganized කියලා වර්ග කරා crude drug ඊට අමතරව අපිට crude drug වර්ග කරන්න පුළුවන් කොහොමද මේ ක්‍රමවලට right එහෙනම් අපි දාගමු classification of crude drugs කියලා දාලා දෙවෙනි කොටස b වලින් ගියානේ දැන් එක අපි බෙදවන structure එක අනුව කියලා b alphabetical වෙන මොකුත් ලියන්න එපා alphabetical හරි ඊට පස්සේ taxonomical morphological හරි pharmacological ලෝ therapeutic chemical එච්චර වෙන මොකුත් ලියන්න එපා මේ හැරි ලියන්න එපා කිසි දෙයක් ඔය alphabetical කියපුවම දන්නවනේ a b c d ආකාරයට වර්ග කරනවා taxonomical කියන්නේ ආ මේ ශාකේ මොන මොන රාජධානියද kingdom plant එක හරි ඊට පස්සේ ඒකේ family එක ඒකේ class එක මේ road එක ඔහොම අපි එහෙම වර්ග කරනවා ඊගොල්ල ඉදිරියට කියමු අපි හරි ඊට පස්සේ morphological රූපය බාහිරට පේන රූපයේ ස්වභාවය අනුව morphological characters අනුව හරි ඊට පස්සේ pharmacological ඒකේ active ingredient එක මොකක්ද හරි ඒකට අනුව අපි වර්ග කරනවා ඊට පස්සේ chemical group එක අනුව ආ ඒකේ
chemical group එක මොකක්ද කියන එක අනුව හොයා ගන්න right අපි මේ pharmacognosy වලදී අපි ගොඩාක් වෙලාවට මේ taxonomical එකයි chemical group එකයි පාවිච්චි කරනවා වැඩිපුර අහනවා ප්‍රශ්නේ දෙකකින් හරි අනිත් ඒවා විතරක් නැත ගණන් ගන්නව නැත හරි right එහෙනම් අපි යන් okay ready දාගන්න b alphabetical c taxonomical e morphological d ef pharmacological or therapeutic g chemical එච්චර ඊට වඩා මොකද ලියන්න එපා හරිද ඕකේ නම් ඕකේ සර් මුලින් ලියාගන්න දීලා පස්සේ කියලා දෙනවා නම් අලුත් වචන ලියාගන්න පුළුවන් ආ right මුලින් ලියාගන්න දීලා පස්සේ කියන්න හරි මේ තේරෙන ති වචන දෙනවා නම් අහන්න හරි එතකොට මට පුළුවා ඒකේ තේරුම කියන්න alphabetical a b c d taxonomical හරි කුලය ගණය වර්ගයේ අනිවාර්ය පදාව morphological රූපීයතාවයේ අනු හරි ඒ කියන්නේ ඒ ශාකේ කොටස අනු අපි මේවා වේලනවා වේලලා මොකද කරන්නේ ස්ටෝ කරලා තියා ගන්නවා හරි ස්ටෝ කරලා තියා ගන්නවා හරි ඉතින් මේවා කරන විදිය එක්සෑම් එකේදී අහන්නේ නැහැ හැබැයි ස්ටෙප් ටික මතක තියා ගන්න මොකද්ද ඉස්සලාම අපි කලෙක්ට් කරනවා එකතු කර ගන්නවා වේලනවා ස්ටෝ කරනවා හරි කලෙක්ෂන් කියන්නේ මොකද්ද ක්‍රූඩ් ඩ්‍රග්යක් අපි මොකද කරන්නේ ආ ෆවුන් දැට් ඇක්ටිව් කන්ස්ටිටුවන්ට් ඉන් ප්ලාන්ට් වේරි ඉන් අමවුන්ට් ඇන් නේචර් ශාක වල තියෙන ඇක්ටිව් කන්ස්ටිටියන්ට් එක 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 ශාකෙන් ශාකයට සහ ඒක ස්වභාවයේ වෙනස් වෙනවා ප්‍රමාණවල වෙනස් වෙනවා හරිද එතකොට ඒකේ thought out the year හරි effect of time of year time of the day හරි මේකේ කාලය අනුව ඒ කියන්නේ අවුරුද්ද අනුව දවසේ වේලාව අනුව හරි ඒ ශාකේ පරිණතද පැලයක්ද ලොකු ගහක්ද කියන එක අනුව වෙනස් වෙනවා ඒක නිසා වෙද මහත්තුරු හරි මෙන්න මේ වෙලාවට ගිහිල්ලා මේ ගහෙන් කොළ ටිකක් කඩන් එන්න කියලා කියනවනේ ඇයි ඒ එයා දන්නවා මේ වෙලාවේ තමයි මේ ගහේ තියෙන සක්‍රීය සංඝටකේ මේ වෙලාව තමයි වැඩිපුර තියෙන්නේ අන්න එතකොට තමයි ගිහිල්ලා කඩන් එන්න සමහර අයට කියනවා පෑ 12ට ගිහිල්ලා කඩන් එන්න කියලා හරි තරහටද කොහෙද හරි එහෙම කියනවා ඒ කියන්නේ ඒක ශාකේ පරිණත වෙච්ච ස්වභාවය අනුව පැලේකින්ද ගේන්න ඕනේ ලොකු ශාකයකින්ද ගේන්න ඕනේ කියලා කියනවා ඇයි ඒ එයාලා දන්නවා හරි මේ ඒ කඩන වෙලාවෙදි තියෙන කන්ස්ටිටුවන්ට් එක වෙනස් වෙනවා කියලා. දැන් අපේ ඇඟේ වුණත් සමහර කිමිකල් උපරිම වෙනවා මොන වෙලාවටද? සමහර අවස්ථාවල අපි මේ ඉරේලියර දක්වන ප්‍රතිචාර අනුව අපි කියනවානේ ඒකට සර්කාඩියන් රිද්ම් කියලා. මොකක්? සර්කාඩියන් රිද්ම්. හරි අපේ ඇඟේ කිමිකල් ලෙවල් එක වෙනස් වෙනවා දවසේ වෙලාවෙන් වෙලාවට. හරි සමහර ඒවා වැඩිපුර ශ්‍රාවණය වෙලාවල් තියෙනවා සමහර ඒවා අඩුවෙන් ශ්‍රාවණය වෙලාවල් තියෙනවා ඉතින් ඒ වගේ තමයි ශාකවල ඉතින් ඒක අපි මොනවද කියන්නේ ඒ අණු අපි කලෙක්ට් කරන වෙලාවක් තියෙනවා හරි ඊට පස්සේ දෙවෙනි එක drying of crude drugs මේවා ගෙනල්ලා මොකද කරන්නේ අපි වේලන්න ඕනේ ඇයි මේ වේලන්නේ to decrease size and facilitate powdering වේලපුවාම මොනවද කරන්නේ කොටන්න හරි නැත්නම් කුඩා පවුඩර් බවට පරිවර්තනය කරන්න අපි කියන්නේ දැන් V ඇට දැන් අමුවෙන් මේ කොටන්නේ නැහැනේ අපි හොඳට වේලලා තමයි අපි ගිනිලා දෙන්නේ මෝලට කොටන්නේ හරි ඉතින් ඒක
drugs may be crude drugs වලටත් අදාළයි. හරි? ඊට පස්සේ prevent enzyme action. හරි? Microbial growth and degradation of active constituent. වේලනකොට සුද්ධ ජීවි වර්ධනය අඩු වෙනවා. හරි? ඊට පස්සේ active constituent එක අඩු වෙලා යන එක අඩු වෙනවා. හරි? නැත්නම් enzyme action එන එක අඩු වෙනවා. තෙතමනේ තියෙද්දි ඒ ක්‍රියාවන් වැඩි. ඒක නිසා අපි ඒක වළක්වන්න drying කරනවා. ඉතින් ඔය විදිහට අපි මොකද කරන්නේ? විවිධ ක්‍රම පාවිච්චි කරනවා. හරි? drying කරන method. හරි? open air drying. අපි මද පාවනේ එළිය දාලා තිනා වේලෙන්. නැත්නම් artificial oven එකකට දාලා dry කරනවා. නැත්නම් vacuum drying. හරි? අන්තිමට අපි lipolysation. exam එකේ දානවා lipolysation කියන්නේ මොකද්ද? vacuum drying කියන්නේ මොකද්ද? ඔහොමම අහනවා. අපි ඒක pharmaceutics වලදී ඉගෙන ගන්න. දැනට මතක තියාගන්න මොකද්ද? ආ මෙන්න මේ method ටික. අපි වෙන මොකුත් කියන්නේ මෙහෙමයි. production of crude drugs කියලා මෙන්න මේ තුන දාගන්න. production of crude drug step එක ලියන්න. collection, drying and storage of drugs. ABC කියලා ලියන්න. A ඇටිට වඩා එපා. හරිද වචන තුන ලියාගෙන ඉන්න ඉතින් දාගන්න ඕනේ collection drying and storage හරිනේ මොන අපි collect කරන දේ කිව්වා කරන විදිය කිව්වා හරි drying කරන විදිය කිව්වා හරි dry method ටික කිව්වා right ඕවම කුල් ලියන්න එපා අනිත් ඒවා right දැන් දාගන්න method of drying කියලා දාගන්න drying in open air මෙන්න හැලි මොකුත් ලියන්න එපා drying in open air ඊට පස්සේ මට හරියටම පහමාරට මතක් කරන්න drying in open air artificial oven drying කෘතිම අපි oven එක dry කරනවා හරි vacuum drying අයිත තමයි lyophilization හරි lyophilization right ඔය මන් දැන් එන ස්ටෝරේජ් ඔෆ් ක්‍රූඩ් ඩ්‍රග්ස් කියන කොටසට හරි ස්ටෝර් කරන්නේ ඇයි අපි ආ දැන් අපි කලෙක්ට් කරා වේලවුවා දැන් මොකද කරන්නේ දැන් ස්ටෝර් කරන්න ඕනේ ඩියුරින් ස්ටෝරේජ් ඩ්‍රග්ස් ආ ඇෆෙක්ටඩ් බයි ලයිට් මොයිස්චර් ටෙම්පරේචර් එයා ඔක්සිජන් හරි ඒ වගේ දේවල් වලට අපේ ඩ්‍රග් එක නිකම්ම මොනවා වෙනවද පාත්‍ර වෙනවා හරි මේ වගේ දේවල් කෙලින්ම ආලෝකයට හරි මොයිස්චර් හරි තෙතමනයට ටෙම්පරේචර් හරි ඔක්සිජන් හරි ඒ වගේම සුද්ධ ජීවීන්ට පණුවන්ට කුරුමිනියන්ට නේද ඔය ප්‍රශ්න ටික එනවා අපිට ස්ටෝර් කරද්දී අපි දැන් වී මොකද කරන්නේ ගොයම් කපලා මොකද කරේ වේලලා අපි මේවා කරන්නේ ස්ටෝර් කරලා තියාගන්න වී විදිහට හැබැයි ඒ කාලෙදි මොනවද වෙන්න පුළුවන් ඔන්න ප්‍රශ්න එන්න පුළුවන් කුමිහානියෙන්ද පුළුවන් හරි මේ තෙතමනේ වැඩි වෙන්න පුළුවන් හරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් මේ ඩ්‍රග්ස් වලටත් ওই ටිකම තමයි වෙන්නේ මහා ලොකු දේවල් මතක් තියාගන්න ඕනේ නෑ වුණා සරලව වී නිෂ්පාදනය කරන මතක තියන්නේ ඒ ඇති long storage is not recommend කිසිම ඖෂධය මේ crude drug එක දීර්ඝ කාලීනව අපි තියන්නේ නෑ දී වුණත් එහෙමනේ අපි දීර්ඝ කාලීනව තියන්නේ තිබ්බොත් එහෙම මොකද වෙන්නේ හානිය වැඩි due to deterioration මොකද වෙන්නේ ඇතුලේ තියෙන දේවල් විනාශ වෙනවා deterioration කියන්නේ මොකද්ද शीतल अंदर स्थान
දැන් ඔයාලට මතකද නැහැ අර පොළොන්නරුවේ තියෙනවා මේ ලොකු හාල් මෝල අරලිය කියලා හරි ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ එයා මොකද කරන්නේ වී ගෙනල්ලා කබඩා අතුල්ලා තියා ගන්නවා ඕක මොකද්ද සයිලෝවක් කියලා කියන්නේ ඇග්‍රිකල්චර් කරන කට්ටිය දන්නවා සයිලෝ එකක් ලොකු ටොන් ගානක් දාන්න පුළුවන් ලොකු සයිලෝ එකක් ඒක ඇවිල්ලා නිකන් බැරල් එකක් වගේ සීල් කරලා තියෙන ඇතුලේ හරි ඉතින් ඒ වගේ එකක් මොකද්ද වෙන්නේ ඒක ඇතුලේ නිකන්ම රොටේට් වෙනවා ඇතුලේ හරි මේ v හැම වෙලේ මිශ්‍ර වෙනවා හරිද ඉතින් එහෙම එකක් තමයි මේ මෙයා හදලා තියෙන්නේ ඉතින් මේවා ස්ටෝර් කරගන්න පුළුවන් ටික කාලයක් දීර්ඝ කාලයක් පුළුවන් මෙයාට ඒ නිසා මොකද එයා දෙන ක්‍රූඩ් ඩ්‍රග්ස් වලටත් ඔය වැඩේම කරන්න පුළුවන් හරිනේ රයිට් එහෙනම් ඔන්න අපි ක්‍රූඩ් ඩ්‍රග්ස් කොහොමද ප්‍රොසෙස් කරන්නේ නැත්නම් අපි තියාගන්න කියලා කතා කරා ප්‍රොඩක්ෂන් ඔෆ් ක්‍රූඩ් ඩ්‍රග් කලෙක්ට් කරා ඩ්‍රයි කරා ස්ටෝ කරා ඔච්චරයි හරි රයිට් ඊට පස්සේ එනවා මම ඉවැලියුේෂන් ඔෆ් ක්‍රූඩ් ඩ්‍රග්ස් මේ අපි හදාගත්ත ක්‍රූඩ් ඩ්‍රග් එක සේෆ්ද නැද්ද කියලා නැත්නම් ක්වොලිටිද නැත්නම් ඒවා සේෆ්ද නැත්නම් ඒවා පිරිසිදුද නැද්ද කියලා චෙක් කරන්න ටෙස්ට් ටිකක් කරන්න ඕන ඉවැලියුේට් කරන්න ඕන හරිද ඉතින් අපි කියනවා it has to be certain of identity of the collected plant from proper sources by matching to authentic plant sample ඉතින් ඇත්තටම මේ හදලා ගත්ත ඩ්‍රග් එක දැන් වේලලා කොහොම කරලා ගත්ත එක හරියටම හරිද කියලා අපි චෙක් කරගන්න ඕනේ හරි ඊට පස්සේ preparation by proper cleaning drying and gargling හරි මේවා හොඳට ක්ලීන් කරලා වේලලා අපි පාවිච්චි කරගන්න සුදුසු තත්ත්වයේ තියෙනවා හරිද ඊට පස්සේ proper preservation of clean dried pure drug against contamination ඉතින් මොකද වෙන්න ඕනේ මේ ක්ලීන් කරපු ඩ්‍රයි කරපු පියෝ ඩ්‍රග් එක අපි හොඳට ප්‍රිසර්ව් කරලා තියනවා කල් තබා ගන්න ද්‍රව්‍ය දාලා තියනවාද කන්ටැමිනේෂන් වළක්වන්න. ඒ කියන්නේ ආසාදන වළක්වන්න. කාගෙන්ද ওই සුද්ධ ජීවීන්ගෙන් කෝමීන්ගෙන් මුමුන් ওই සත්තුන්ගෙන් ආසාදනය වෙලා නැද්ද කියලා බලන්න අපි හොඳට ප්‍රිසර්වේෂන් මෙතඩ් පාවිච්චි කරනවා. හරි. ඉතින් මේ ඉවැලියුේෂන් ටෙස්ට් වලින් අහන්නේ නැහැ. හරි. ඉතින් මේකෙදි ඉවැලියුේෂන් කරන ක්‍රම ටික අහනවා. හරි මොනවද ඉවලුවේෂන් කරන්න පුළුවන් එකක් ඕගනෝ ලෙප්ටික් අපිට පුළුවන් ඕගනෝ ලෙප්ටික් කියන්නේ එහෙම් බලලා මේක හොඳ නැද්ද කියලා කියන්න පුළුවන් අපි මේක සමහර ඒවා භාවිතා කරලා අනුභව කරලා පුළුවන් කියන්න සමහර ඒවා තියෙනවා අපි අතින් අල්ලලා බලනවා අපි කියන ඕගනෝ ලෙප්ටික් අපේ පංචේන්ද්‍රයන්ට අපේ ඇඟේ ඇස කය දිව නාසය වල දැනෙන දේවල් හරි නහයෙන් දැනෙන දේවල් ඕන්න ඕක චෙක් කරලා අපිට බලන්න පුළුවන් පළවෙනි මෙතඩ් එකේ ඉවැලියුේට් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මයික්‍රොස්කෝපි. අපිට පුළුවන් අන්වීක්ෂයකට දාලා මේක ඇතුළ කොහොමද තත්ති කියලා චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ කිමිකල්. අපිට කිමිකල් දාලා ටෙස්ට් කරන්න පුළුවන් සමහර දේවල් මේක කොහොමද තත්ති හොබල නැද්ද. ෆිසිකල්. ඊට පස්සේ අපි බලනවා මොකද්ද කියලා බලන්න පුළුවන්. ෆිසිකලි. හරි. අපිට පුළුවන් එක එක දේවල් කරලා බලන්න. එතකොට එහෙම අනුව ඉවැලියුේෂන් කරන්න පුළුවන්. ඒකින් අපි දාගමු evaluation of crude drugs hari involves the following method kila daga hari evaluation of crude drugs involves the following method hari ne wedi monada organoleptic microscopic chemical physical oy krama hatarata ma apita puluwa me crude drug yak evaluate karanna හරිද? ලියා ගත්තද? ඔය ක්‍රම හතර විතර ලියන්න ඕනේ. මේ ක්‍රම හතර විතර. රයිට්. එහෙනම් යන් ඉස්සරහට. එහෙනම් මොකද ලියන්න එපා. හරි. ලියා ගත්ත නේද හැමෝම? ඇන්ද? ආ. ඕගනොලෙප්ටික්, මයික්‍රොස්කෝපික්, කිමිකල්, ෆිසිකල්. Right. In a young sir. Hari. Meva api samani the importance or the value of crude drug product kiya. Api vinayama katha karanne yanne ne.
අපි මේ වගේ වැදගත්කම දැනගෙන ඉන්න ඕන මැසේජ් එකක් දැම්ම බලමු තියා ගන්න බැරුණාද සර් ස්ටෝරේජ් ගැන ඕනි නැද්ද ආ ස්ටෝරේජ් ගැන මෙහෙමයි ඔයාලගේ ස්ටෝරේජ් ගැන එහෙම අහන්නේ නැහැ හැබැයි ඉතින් ස්ටෝර් කරන එක ගැන මොකද අහනවා නම් අහන්න දෙන්නේ එක දෙයයි ස්ටෝර් කරනකොට අපි මොනවද කරන්න ඕනේ ස්ටෝරින් වලදී අපිට අහනවා මේ ස්ටෝරින් වලක් හොගන්න ඒ කියන්නේ ස්ටෝරින් වල දෙන හානි වලක් හොගන්න අපි මොනවද කරන්න ඕනේ අපි දාන්න ඕනේ මොනවද proper storing condition දෙන්න ඕනේ මොනවා කරලාද එයාලගෙන් අර සුද්ධ ජීවි පරපෝෂීන් පණුවන් හරි කෘමීන් හරි ෆංගස් එයාලා ආසාදනය නොවෙන්නේ ඒවට අදාළ කිමිකල් අපි දාලා තියන්න ඕනේ එච්චරයි අහන්නේ ඊට වඩා දෙයක් අහන්නේ මේක අපිට අර ගබඩා කරන එක කියන්නේ වී ගබඩාවක් ගැන හිතලා උත්තරයක් දෙන්නේ ඇති හරි මේකේ ඔයාලගෙන් අහන දේ තමයි මේ එක එක ඒවා වැලියු මොනවාද කියලා අපි වැලියු එක එක कंपाउंड ගැන කතා කරද්දී කියන මෙඩිසිනල් ප්ලාන්ට් වල වැලියු මොනවද කියන එකයි මෙහි අහන්නේ හරිද ඉතින් උදාහරණයක් ඩිජිටලිස් නැත්නම් ඩිජොක්සින් ගන්න ශාකේ හරි අපි මොකටද පාවිච්චි කරන්නේ හાર્ට් ඩිසීසස් වලට පාවිච්චි කරනවා කැතරෙන්ටස් කියන්නේ මිනිමල් හරි මිනිමල් අපි ගන්නවා මොනවද ලියුකේමියා වගේ ලෙඩ වලට වින් ක්‍රිස්ටින් වින් බ්ලාස්ටින් වගේ ඖෂධ පාවිච්චි කරනවා හරි සමහර නැචරල් ඩ්‍රග්ස් මොකද කියන්නේ මේවා කියනවා බේසික් කම්පවුන්ඩ් ඒවා පාවිච්චි කරන අපේ වේදනාව නැති කරන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා උදාහරණයක් මෝෆින් හරි මෝෆින් කියන එක රයිට් ඉතින් මේක අපි වෙනම ඒ පාඩම් වලදී කියන හින්දා මම මෙතනදී කියන්න යන්නේ නැහැ හරි දැන් යන් අපි එහෙනම් මොකේද අපේ පළවෙනි ඩේට ප්ලාන්ට් එක්ස්ියු ඩේට් වලට යන්නේ දැන් උතරින් නම් හොඳට බලා ගන්න මම කියන දේවල් ටික රයිට් මම මේක ස්ටොප් කරලා අපේ ඊළඟ ස්ලයිඩ් එක ගන්නවා right හරි ඔන්න මේක බලන්න මේක තමයි මෙතනින් එහාට තමයි ඔයාලගේ පාඩම් එන්නේ දැන් බලා ගන්න plant exudate අපි මාතෘකාව දාගමු ඔතනම මෙන්න මේ විදිහට මේක පේනවද නැහැ පේනවනේ शाक वलिंग गन्न देवल प्लांट एक्स्यूडेट शाक वलिंग इन देवल शावयन हरि දැන් අපි කියවන शाक वलिंग කියේව ගන්නවා කියන ඉතින් අපි දාගමු प्लांट एक्स्यूडेट शाकයන්ගෙන් इन එලියට इन ශ්‍රාවයන් හරි right අපි බලමු මොනවද අපිට ඉගෙන ගන්න තියෙන ගොඩක් දේවල් ශ්‍රාවයන් වර්ග මොනවද හරි right මොන ප්ලාන්ට් එක්ස්ටෙන්ඩේට් කියලා අපි ලියාගත්තා දැන් යනවා අපි මොකේද එන් එක්ස්ටෙන්ඩේට් එක්ස්ටෙන්ඩේට් එකක් කියන්නේ මොකද්ද ඊස් ෆ්ලුයිඩ් එමිටඩ් බයි ඇන් ඕගනිසම් ත්‍රු පෝස් ඕ වුන් මොකද්ද මේක පේන්නේ නැද්ද ඔයාලට ක්ලියර් නැත්තම් මම මේක වර්ණ වෙනස් කරන්න නැත්තම් ඔයාලා නිකන් නේද මට පේන විදිහට වඩා වෙනස් නේ ඔයාලට පේන විදිහ लेकिन ඔන්න මම වෙනස් කරා පාට් හරි අතු දැම්මොත් පේන්නේ අපි දාමු ඔබට හොඳ පාට් අපි නිල් පාට් දාමු හරි දැන් පේනවනේ right An exudate is exudate එකක් කියන්නේ මොකද්ද fluid emitted by an organism through pores or a wound හරි ඇත්තට මේක exudate එකක් කියන්නේ අපේ ශාකයකින් හරි සතෙක්ගෙන් හරි එළියට දාන තරලයක් fluid එකක් මොකද්ද message එකක් දාලා දෙනවා කළු හොඳයි කළු හොඳයි හරි කමන්නේ දැන් මට විස්තර කරන්න බෑ බෑ විස්තර කරන්න බෑල්ට ඔක විතරක් තියාගන්න ඈ ඔයාලා කළු හොඳයි කියලා ඔතින් ලියන්න හරි right exudate එක කියන්නේ මොකද්ද fluid emitted by an organism through pores or wound හරිනේ ඒ කියන්නේ අපේ ඇඟේ සිදුරු වලින් පෝ කියන්නේ සිදුරු wound කියන්නේ තුවාල අන් තුවාල වෙච්ච තැනකින් හරි සිදුරකින් හරි එළියට එන fluid එකක් අපි කියනවා මොකද්ද exudate එකක් කියන්නේ හරිනේ වැඩි exudate එකක් කියලා කියනවා right එහෙනම් ඔන්න අපි යනවා ඊළඟ කොටසට
right oka liyagatta da wala exudate ekak kiyanne mokadda so fluid emitted by organism through pores or a wound pore kiwe sidurakin hari wound kiwe tuwala unukarakin ho eliyata ena tarlaya right onne na palawini tarla jaathiya resin resin amai singalen kiyanne resin ඔයාලා නම් මේවා දැකලා ඇති රෙසින වර්ග බලන්න රෙසින වර්ග රෙසින මේ බලන්න මේක ඇවිල්ලා තුවාල කරපු තැනකින් එන දෙයක් රෙසිනයක් බලන්න රෙසිනයක් හොඳට පේනවනේ පැහැදිලි මේවා තමයි රෙසින හරි මේ රෙසින අපි ෆාමසිටිකල් ඒඩ් විදිහට ගන්නවා හරි රෙසින අපි පාවිච්චි කරනවා ෆාමසිටිකලි එක එක දේවල් වලට රයිට් අපි බලමු මොනවද රෙසින ගන්න කියලා අපි දාගම ඉස්සලා රෙසින කියලා රෙසින්ස් හරි රෙසින්ස් රෙසින් රයිට් ඔන්න අපිට හම්බින රෙසිනයක් දෙයාද solid or semi solid hydrocarbon secretion of plant anna shaakayekin release karana naththan shraavaya karana hari ardha gana hari ganayak hari solid or semi solid hydrocarbon wargayata api kiyena mokak kiyalada resinayak kiyala kiyana hari ne wede onne ena resinayak kiyanne mokakda kiyala ehemoth kiyanne mokada semi solid or solid secretion at a semi solid or solid hydrocarbon secretion of the plant hari ne mokadda ena wala resinayak kiyala mokadda ahanne ehawoth ehema kawuru hari wala pharmacognostically wala uttare dennone kohoma dennone resin is a solid or semi solid hydrocarbon secreted by the plant hari ne uttarai maha loku deyak naha hari ona resin walata api yanda yanne itin me resin gaththama මේ ඉස්සර කාලේ නේද අර මතක ඇති නේද ඔයාලට මොකද්ද ජුරාසික් පාර්ක් වල කොහොමද රෙසිනේකින් නේද යා හොයාගන්නේ මේ අන්තෙන් යා හදන්න යන්නේ හරි ෆොසිලයකින් නේ ෆොසිලයකින් මේ ෆොසිල අපිට රෙසින් වලින් හොයාගන්න පුළුවන් right consists of primarily of secondary metabolites have no role in physiology of plant හරි මෙයා ඇත්තටම plant එකේ ව්‍යුහීය ක්‍රියාකාරීත්වයට ෆිසියොලොජි එකට හරි මෙයි ක්‍රියාකාරීත්වයට කිසිම සම්බන්ධයක් නැහැ හරි consist primarily of secondary metabolite හරි මේක ඇවිල්ලා මොනවද පරිවෘත්තියෙන් එළියට දාන දෙයක් තමයි මේ රෙසිනයක් කියන්නේ ඒකේ කිසිම ක්‍රියාකාරීත්වය plant physiology එකට කිසිම සම්බන්ධයක් නැහැ හරි ඔන්න රෙසින වර්ග හරිද වැඩි ඔය ටික නම් දාගන්න ඕනි ඔබ දාගන්න ඕනි හරි right එහෙනම් ඔන්න රෙසින් අපි බලමු රෙසින කොහොමද අපිට වැදගත් වෙන්නේ ෆාමකොග්නොස්ටිකල් අපි රෙසින පාවිච්චි කරනවා ඕන තරම් පාවිච්චි කරනවා හරි right consist primarily or secondarily metabolites හරි පරිවෘත්ති අපද්‍රව්‍යයක් විදිහට හරි පරිවෘත්ති අපද්‍රව්‍ය have no role in physiology of plant plant වල කිසිම ක්‍රියාකාරීත්වයට සම්බන්ධ නැහැ ෆිසියොලොජියකට සම්බන්ධ නැහැ හරි මෙයා ඇවිල්ලා ශාකේ නිදහස් කරන සොලිඩ් එකක් හෝ සෙමි සොලිඩ් එකක් right එන ඉස්සරහට යනවා වියකට බලනවා නම් කියන්න හරි මොන රෙසින් වර්ග දෙකයි මොනවාද කෘත්‍රිමව තියෙන රෙසින් සහ ස්වභාවික රෙසින් natural resin and synthetic resin හරි natural resin කියන්නේ මොනවද natural resin product which comes from plant ශාකයකින් එන එකට අපි කියනවා natural resin එකක් කියලා හරි right right මේකේ තියෙන ගොඩාක් මේ ඒවා තියෙන රෙසින වර්ග ඉතින් අපි මේක කියනවා මේ මොකද්ද ගල්බාන මිරිත් ඇසපිටිඩා හරි ඇසෆොයිටිඩා කියලා අපි කියන්නේ මේකට ඇසෆොයිටිඩා මේවා අපි පාවිච්චි කරනවා මේ වගේ දේ කතා කරන්න තියෙන රෙසින් පාඩමේදී කියනවා දැනට මේ සරලව මේ ශාකයන්ගෙන් එන ශ්‍රාවයන් ගැන මම මේ කියන්නේ හරි right ඊට පස්සේ අපි සින්තටික් පැත්තට සින්තටික් කියනවා
they require pigment to be grinded, which provide excellent transparency and pigment wetting. ekenne pigment ekak kiyanne varnakaya. mokadda varnakaya. mukakin hari ganna varnakaya mokada karanne grinded. ekenne kuda powder ekak ekenne kuda ekenne kali kali wala amorana powder ekak bawala pat karana. which provide excellent transparency and pigment wetting. ekenne මේක හොඳට ජලයේ දාලා මික්ස් කරපුවා මොකද වෙන්නේ ආ ට්‍රාන්ස්පරන්සි හරි පාර දෘශ්‍ය බවට පත් වෙනවා ඒ කියන්නේ හොඳ වර්ණකයක් විදිහට ඒ කියන්නේ අනිත් පැත්ත පේන වර්ණකයක් විදිහට පිග්මන්ට් එකක් විදිහට අපි මේක ඒකටත් අපි රෙසින් එක කියන්නේ මේක සින්තටික් නැචරලි එකක් නෙමෙයි මේක කුඩු කරලා අඹරලා ආය වතුර දාපුවම තමයි මේ රෙසින් එක හැදෙන්නේ ඒකින්ද අපි සින්තටික් කියලා කියන්නේ හරි नेचुरल रेसिन ने वके लीम शाके किंग गाने का सिंथेटिक के वके लीम शाके किंग गाने ने ये वा अमरांडे ना वार्ना के आप में कितने ने में वार्ना के हम तो अमरला वातुरो दाबु हम उन्ने है दिनो रेसिन ने का अरे एक ने की ना भी सिंथेटिक रेसिन ने का क्या मालूम कुदे आप ने में अरे एन टाइप्स ऑफ रेसिन के ला वर्ग देखा ही नेचुरल रेसिन सा सिंथेटिक रेसिन ए एटी अरे ए एटी ලියාගත්තද ඕකේ නම් ඕකේ කියන්න හරි එහෙනම් යන් ඉස්සරහට හරි මේ තියෙන්නේ රෙසින් වර්ග මොනවද තියෙන්නේ හරි එකක් තමයි ග්ලයිකෝරෙසින් ඔලියෝරෙසින් සහ ඔලියෝගම් රෙසින් මතක තියාගන්න මොනවද ග්ලයිකෝරෙසින් ඔලියෝරෙසින් ඔලියෝගම් රෙසින් ඔය වචන වලින්ම ඔයාලට පොඩි අයිඩියාවක් එනවා ඇති ग्लाइको की पूर्व हेल हमेंले मतलब ना सुगर किए ने कर हरे सुगर वाले इन हैदिच्चर रेसीन है तं ग्लाइकोसाइड देखिंग है देना रेसीन हरे आप ये वाले के ना ग्लाइको रेसीन किया ला हरे ग्लाइकोसाइडल कंबिनेशन ऑफ रेसीन विच अपॉन हाइड्रोलिसिस सील सुगर एंड कंप्लेक्स रेसीन ऐसी मगर क्या ने मैं हाइड्रोलाइज कर ඉතින් ওই දෙක ඔක ග්ලයිකෝරෙසීනියක් කියන එක මතකද රෙසින තුනක් තියෙනවා කියලා මතක තියාගන්නකෝ ග්ලයිකෝරෙසීන් ඔලියෝරෙසීන් සහ ඔලියෝගම් රෙසීන් හරිද වැඩේ ග්ලයිකෝරෙසීන් ඔලියෝරෙසීන් සහ ඔලියෝගම් රෙසීන් හරිනේ රයිට් එතකොට ග්ලයිකෝරෙසීන් කියන්නේ මොකද්ද ග්ලයිකෝසයිඩ් එකක් එක්ක රෙසීනියක් එකතු වෙලා ග්ලයිකෝස් රෙසීන් හැදෙන්නේ මේක හයිඩ්‍රොලයිස් ජල විච්ඡේදනය කරපුවාම හැදෙන්නේ මොනවද ආ සුගර් පාට් එකක් එක්ක රෙසින් ඇසිඩ් එකක් හැදෙනවා හරි හොඳම උදාහරණේ ජලාව හරි ඉතින් මේ ගොඩක් මේ තියෙන්නේ නැචරල් ඒවා තියෙන්නේ මේ නම් ටිකක් වලට අවුල් ඇති එච්චර හිතන්න එපා ඒක නිකන් මතක තියාගන්න රෙසින් කාණ්ඩ තුන ඔලියෝ රෙසින් කියන්නේ මොකක්ද ආ ඔලියෝ කියපුවම ඔයිල් එකක් කියලා මතක තියාගන්න ඔලියෝ කියපුවම ඔයිල් එකක් හරි ඒ කියන්නේ වොලටයිල් ඔයිල් එක වාෂ්පශීලී ඔයිල් එකක් එක්ක තෙල් එකක් එක්ක රෙසීනියක් එකතු වුණාම හැදෙන එක ඔලියෝ රෙසින් හොඳම උදාහරණ ටර්පන්ටයින් හරි ටර්පන්ටයින් කියන්නේ රෙසින් එකක් හරි ඒක ඇවිල්ලා ඔලියෝ රෙසින් මොකද ටර්පන්ටයින් ඔයිල් එක රෙසින් එකක් එකතු වෙනවා හරි ඒ දෙක එකතු වෙලා ඔලියෝ රෙසින් හදනවා හරිනේ ටර්පන්ටයින් ඔයිල් එකක් එක්ක රෙසීනියක් එකතු වුණාම ඒක හරිද ඔලියෝ රෙසින් එකක් රයිට් ඔලියෝගම් රෙසින් කියන්නේ ඔයිලුත් තියෙනවා ගම් එකකුත් තියෙනවා රෙසින් එකකුත් තියෙනවා හරි volatile oil gum and resinous substance මෙදී volatile oil gum and gum කියන එක මම ඉස්සරහට පෙන්නන්න තව ටිකක් ඉස්සරහින් තියෙනවා gum මොනවද කියලා හරි ඉතින් ඔන්න ඔය තුනම එකතු වුණාම අපි කියනවා oleogum resin කියලා අවසානයේ මම කියනවා balsam වර්ග balsam කියන්නේ balsam resin in combination with benzoic or cinnamic acid බෙන්සොයික් හරි සිනමික් ඇසිඩ් එකක් එක්ක රෙසින් එකක් සම්බන්ධ වුණාම අපි ඒකට කියනවා බාල්සම් එකක් කියලා. මොකක්? හොඳම උදාහරණ තමයි ටොලු බාල්සම් බෙන්සොයින් ඔන්න ඔය දෙක තමයි හොඳම උදාහරණ. රයිට්. දැන් එහෙනම් ඔයාලට මතක් වෙන්න ඕන රෙසින වර්ග ටික. හරිද? ග්ලයිකෝරෙසින්, ඔලියෝරෙසින්, ඔලියෝගම් රෙසින් ස්පෙෂල් එකක් තියෙනවා ඒ තමයි බාල්සම්. හරි? බාල්සම්ස්. හරිනේ වැඩේ? මොනවාද? ග්ලයිකෝරෙසින් ඔලියෝරෙසින් ඔලියෝගම් රෙසින් සහ බාල්සම් බාල්සම් වල තියෙන්නේ මොනවාද කම්බිනේෂන් විත් බෙන්සොයික් ඔසිනමික් ඇසිඩ් ඒ කියන්නේ රෙසින් එක
සිනමික් ඇසිඩ් ඔය තියෙන උඩින් කතා කරපු රෙසින් වර්ග සිනමික් ඇසිඩ් හෝ බෙන්සොයික් ඇසිඩ් එකක් එකතු වුණාම ඒක ඇවිල්ලා බාල්සම් එකක් කියලා කියනවා හරිනේ වැඩි right එහෙනම් අපි ප්‍රියෙන් ඉදිරියට යන්න ලියාගත්තද 1 2 3 දාලා ලියන්න ග්ලයිකොරෙසින් මේ විස්තරේපා 2 ඔලියොරෙසින් විස්තරේපා හරි ඔලියෝගම් රෙසින් විස්තර අවශ්‍ය නැහැ බාල්සම් විස්තර අවශ්‍ය නැහැ අපි මතකින් කියනවා මොනවද ග්ලයිකොරෙසින් කියන්නේ ග්ලයිකොසයිඩ්යක් එක්ක රෙසිනයක් මික්ස් වුණාම ඒක ග්ලයිකොරෙසින් එකක් හරි එතකොට ඒක හයිඩ්‍රොලයිස් කරොත් එහෙම ඒක මොකද්ද සුගර් සහ රෙසින් ඇසිඩ් බවට පත් වෙනවා ඔලියොරෙසින් කියන්නේ වොලටයිල් ඔයිල් එකක් එක්ක මොකක් වෙන එකද රෙසිනියක් සම්බන්ධ වුණාම අපි කියන එකට ඔලියොරෙසින් කියලා හරි ඔලියෝ ගම් රෙසින් කියන්නේ වර්ග තුනම තියෙනවා වොලටයිල් ඔයිල් එකක් තියෙනවා ගම් එකකුත් තියෙනවා රෙසිනියකුත් තියෙනවා බාල්සම් කියන එක විශේෂයි ඔය කියපු රෙසිනත් එක්ක බෙන්සොයික් ඇසිඩ් හරි සිනමික් ඇසිඩ් හරි එකතු වුනොත් ඒ හැදෙන්නේ බාල්සම් එකක් හරි නේද දැන් ගේමක් නැහැනේ රෙසින ගැන රයිට් සරලව රෙසින මතක තියාගන්න හරිද සරියා සරිල්ලේ ලියාගත්තද අම්මෝ අපි ලියනවා තාම අමාරුවෙන් ලියනවා ලියන්න එපා ඕව මතක තියාගන්න මේක වීඩියෝ එක දානවානේ ඔයාලට හරිද මතක තියාගන්න අමතක වෙන දේවල් විතරක් වීඩියෝ එක බලලා ආපහු ලියාගන්න හරි නේද? ඕන් දැන් ඉතින් අනිත් අය වගේම මාත් දැන් ලියන්න දෙන්නේ නැහැ වගේ වෙනවා. එහෙම වෙනවද? නෑ ලියාගත්තර කමන්නේ. අවශ්‍ය දේවල් ටිකක් දාගන්න. ඔළුවට පුරව ගන්න ඕන දේවල් විතර. අනවශ්‍ය දේවල් ටික වීඩියෝ එකේ තියෙයි. ඒවා පස්සේ බලන්න. මම වීඩියෝ එක නැති කරන්නේ නැහැ. ඔයාලට දාලා තියෙන ලින්ක් එක දාලා තියෙන හැම එකේම 5යි 30යි. හරි 5යි 30යි. right right විනාඩි 5ක් දෙන්න හරි එහෙනම් ඔන්න අපි ආව ඉස්සරහට මියුසිලේජ් හරි මියුසිලේජ් එකක් කියන්නේ මොකද්ද ශාකයකින් ශ්‍රාවය වෙන ශ්‍රාවණයක් මේ බලන්න මේ මියුසිලේජ් හරි මේ මියුසිලේජ් ශාකයෙන් ශ්‍රාවණය මේ ඇලවෙන සත්තු ගිහිල්ලා මියුසිලේජ් හරි ඔයාලට මතක ඇති ශාක භක්ෂක සෝරි කෘමි භක්ෂක ශාක ඒ වගේ ශ්‍රාවය කරන්න මොනවද මියුසිලේජ් කෘමිනියෝ ආහාරයට ගන්න ශාකවල විශේෂයෙන් බාඳුරා හරි එතකොට නිල් මොර රස ඒ වගේ මොනවද තියෙන්නේ ඔය තියෙන්නේ මියුසිලේජ් වර්ග එයාලා මියුසිලේජ් ශ්‍රාවය ශ්‍රාවය කරන්නේ ගීලා ඇලවෙත් ගෑවිච්ච ගමන් ඇලවෙනවා හරි ආයුට පියාඹන්න බෑ මේ විලා තියෙන එක තමයි හරි මියුසිලේජ් ශ්‍රාවය කරන්නේ හරි එහෙනම් මියුසිලේජ් අපි ෆාමකොග්නොස්ටිකලි වැදගත් වෙනවා ඇත්තටම ජෙලටිනියස් සබ්ස්ටන්ස් ඕ වේරියස් ප්ලාන්ට්ස් දැට් කන්ටේන් ප්‍රෝටීන් ඇන් පොලිසැකරයිඩ් ඇන් ඊ සිමිලර් ටු ප්ලාන්ට් ගම් දැන් ශාකයකින් නිදහස් වෙන ගම් එකකට සමානයිලු මේක ජෙලටිනියස් සබ්ස්ටන්ස් එකක් හරි විවිධ ශාක වලින් මේවා ශ්‍රාව වෙනවා ඒ වගේ අඩංගුයි ප්‍රෝටීන් සහ පොලිසැකරයිඩ් දැන් ඉතින් මොකද්ද මියුසිලේජ් එකක් කියන්නේ මොකද්ද කියලා ඒක දෙන්න ඇටි හැලෙන්න මොනවද තියෙන්නේ ඒකේ ඉට් කන්ටේන් ප්‍රෝටීන් ඇන් පොලිසැකරයිඩ් නැත්නම් ඊස් අ ජෙලටිනියස් සබ්ස්ටන්ස් which contain protein and polysaccharide similar to plant gum මහ ලොකු දෙයක් තියෙද දැන් මියුසිලේජ් එකක් කිව්වොත් එහෙම තමන්ගේ භාෂාවෙන් හදාගන්න ඒක තමයි මොකද ශාකයකින් ශ්‍රාවය කරන අර්ධ ඝණයක් නැත්නම් ජෙලටිනියක් වගේ දෙයක් හරි ජෙලටිනියස් සබ්ස්ටන්ස් එකක් ඒකේ තියෙනවා පොලිසැකරයිඩ් සහ ප්‍රෝටීන් හරි මේවා වැදගත් වෙනවා ගම් එකක් වගේ ක්‍රියාකාරී වෙන්න මානකු දෙයක් නැහැ හරි ඕ මොනවද තියෙන්නේ හරි මියුසිලේජස් හරි යූසස් එක්සැම්පල් මෙඩිසිනල් යූසස් බලන්න Uses ගත්තාම mucilage is mixed with water is used as glue and mucilage එකක් එක්ක ජලය mix කරපුවාම ඒක ගම් එකක් බවට පරිවර්තනය වෙනවා glue ගම් එකක් බවට පරිවර්තනය වෙනවා ඉතින් ඕක තමයි භාවිතය අපි මේවා ගන්නවා ටැබ්ලට් හදන්න emulsion හදන්න විවිධ දේවල් හදන්න මේ ගම් පාවිච්චි කරනවා හරි
gum acacia hari etta mucilage of tragacanth ohoma ohoma ekek ekewa hadena example aloe vera hari cactus aloe vera cactus aloe vera kiy monada aloe vera po marika po marika hari po marika medicinal uses mokadda protection of plant wound hari shaka wala තුවාලයක් අවුත් අන්නේ ඉතින් සා වෙන ගම් එකක් දැන් එතන ඇලවිලා යනවා ඔන්න ඒක එක වාසිය අපි ඉතින් මේක පාවිච්චි කරන මේ මෙඩිසිනල් අපි පාවිච්චි කරන මොනද අපේ බර්න් එහෙම වුණාම නේද තුවාලයක් වුණාම පිච්චුනහම අපි ආලේප කරනවා අයියේ මේක මියුසිලේජ් එකක් ඉතින් මේ වගේ දේවල් හරි වැදගත් right a gelatinous substance මම මට තව පොඩි වෙලා දෙන්න මම මේ ටික එක්සුඩේට් ටික ඉවර කරන්න නෝට් එක අපව වීඩියෝ එක බලලා දාගන්න right ඔන්න ගම් වලට එනවා ගම් කියන්නේ මොනවද ශාකයකින් ශ්‍රාවය කරන සෙමි සොලිඩ් එකක් අම්මෝ ඕන තරම් ගම් දැකලා ඇති අපි පොඩි කාලේ නම් ඕන තරම් මම දැකලා තිනවා ගම් ශාක වලින් එන මොකද පරිසරයත් එක්කමයි අපි පොඩි කාලේ හිටියේ ඒකින්ද අපි දන්නවා ශාකයකින් එන දේවල් හරි ශාකේ මැලියන් වර්ග ගම් වර්ග මොනවද කියලා අඳුර ගන්න පුළුවන් හැබැයි දැන් ඒව නෑ දකින්න ගොඩක් දෙනෙක් හරි ඒ නිසා ඔයාලට තින් දකින්න දින ඉතින් නිකන් අපි පෙන්නන පින්තූරයක් තමයි. හරි? රයිට්. ඔන්න ගම්. මේ බලන්න ගම් වර්ග. මේ හැබැයි පරිසරෙ චුට්ටක් ඇහැ ගහලා බැලුවොත් හොයා ගන්න පුළුවන්. තාමත් තියෙනවා මේ ගම්ම තමයි තියෙන්නේ. හරි? ගම්. රයිට්. ඔන්න ගම් වර්ග. Obtained from trees and shrubs පඳුරු වලින් and are the abnormal product. ඒක ඇවිල්ලා අසාමාන්‍ය නිෂ්පාදනයක් ගම් එකක් කියන්නේ. Abnormal අසාමාන්‍ය product එකක්. හරි? ඒක ඇවිල්ලා insoluble in alcohol and soluble in water බලන්න alcohol වල දිය වෙන්නේ නැති හරි ජලයේ දිය වෙන එකක් ගම් එකක් කොහොමද වෙන්නේ alcohol වල දිය වෙන්නේ නැහැ ජලයේ දිය වෙන්නේ හරි general character amorphous හරි amorphous මේක ඒ කියුවේ මොකද්ද amorphous කියුවේ amorphous හෑ හැඩයක් නැහැ amorphous හැඩයක් නැහැ example ගම් ගම් ගාටි ඇකේසියා ගම් ඇකේසියා කියලා අපි කියන්නේ ඇකේසියා වල තියෙන ගම් එක කිමිකලි කන්සිස්ට් ඔෆ් කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් දැන් ඔයාලට තේරෙනවද ඇල්කොහොල් වල දිය වෙන්න තියෙන හේතුව මොකක්ද මේවා කැටායන් හරි කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් මේ වගේ තියෙන්නේ හරි මේක ඇවිල්ලා ගම් එකක් කියන්නේ එහෙනම් ඇබ්නෝමලි ශාකයකින් ශ්‍රාව වෙන දෙයක් හරි right ඉස්සරහට යන්න මම මේක දාන්නම් latex kiri ශ්‍රාවයන් මතකයි තියනේද kiri මේ මොනවාද ඉතින් දැකලා තියෙනවා kiri ශ්‍රාවයන් ශාක වලින් එන kiri වර්ග ඕන තරම් තියෙනවා හරි ඕන තරම් ඔයාලට kiri වර්ග දැකගත්ත හැකි ශාක වලින් එන හරි ඉතින් මේ kiri මොකටද වැදගත් වෙන්නේ ආ මේ බලන්න rubber hewaya brasiliensis rubber ශාකේ kiri අපි එකතු කරනවානේ kiri හරි මේ බලන්න kiri මේ poppy plant එකේ එන kiri හරි dried latex of the poppy huh? right latex is sticky milky colloidal drawn off by making incision into the bark and latex කියන්නේ කිරි කියන්නේ ඇලෙන සුළු කිරිමය හරි colloid කලිලය මොනා කරවල මේක ගන්නෙ drawn off by making incision පොඩි කැපුමක් යොදලා මොකද කරන්නේ පොත්තේ පොඩි කැපුමක් යොදපුවාම ශාවේ වෙනවා හරි බාක් කියන්නේ පොත්ත and collecting the fluid in vessels in a process called tapping මෙන්න අපි ටැපින් කරනවා ටැපින් එහෙනම් අපි රබර් වතු වල මොකද කරන්නේ ඔය ගිහිල්ලා දවාගෙන උදේට පොඩි කට් එකක් දාලා කිරි ටික එකතු වෙන්න ඉඩරලා අපි එනවා ඔය මොකද කරන්නේ ටැපින් ටැප් එකක් වගේ හදලා එනවා ටැපින් හරි පොඩි කට් එකක් දානවා latex is a thick creamy white milky emulsion kiri kiyanne emulsion ekak thick hari ganakam creamy cream ekak wage white kirisudu paata milky emulsion although sometimes it may be a thin clear yellow or orange aqueous suspension samahara welada meka suspension ekak widihath peena avalambitayak widihath peena thin tuni clear bohoma pahedili yellow හරි කහපාට orange aqueous ජලීය අවලම්බිතය it has many uses for clothing to
pain rubber is used in the manufacturing of natural latex hari api matade ayana me wage api bhavithayan tamai redi nishpadanaka hari clothing sorry redi varna gannanna painting walata rubber hari hadanda ඊට පස්සේ manufacturing of natural latex හරි ස්වභාවික කිරණ නිෂ්පාදනය නේද natural latex එක mattress වලට හරි මොකද beauty application pads හරි cushioning වලට මේ වට තමයි අපි ගන්න medicinal ලත් අපි මේවා පාවිච්චි කරනවා right ඊළඟට එනවා ශාකයක එන dried juice එක අපි මේවා නම් හොඳටම දන්නවා juice එක හරි dried අපේ මේ ලංකාවේ නම් මේ නිෂ්පාදනය නැහැ සාමාන්‍ය කුරුම්බ ගෙඩියක් අරගෙන ඒකේ තියෙන ජලය මොනවා කරනවා ඩ්‍රයි කරනවා ඒක අපි පැකට් එකකට දාලා මොකද කරන්නේ ආ ඔය ජූස් එක පැකට් එකකට දාලා අපි සමහර ඒවා මෙඩිසිනල් විදිහට ගන්නවා අපි මේකේ කිරි ටික ඇතුලේ මැදේ මේවා කරලා ඒකනම් තියනා නේද පොල් කිරි සේරා පොල් කිරි ආ ඔය තියෙන රයිට් ඔය වගේ ඒවා තියෙනවා ඒ වගේම අනිත් දේවලුත් තියෙනවා ශාකු වලින් ගන්න දේවල් මේ විදිහට ජූස් එක ඩ්‍රයි කරලා ගන්නවා පවුඩර් එකක් විදියට අපි ඒවා ඉතින් විවිධ එසන්ස් විදියට කතා කරන දේවල් එසන්ස් කියලා කියන්නේ ඔන්න ඔය මෙඩිසිනලි අපි මේවා හදනවා හරි ඉතින් මේ ජූස් වර්ග මේ බලන්න අපි ගන්නවා කෝල්මන්ස් කියයි එක එක ඒවා කියයි නේද මේ ඒව තමයි මේ තියෙන්නේ හරි රයිට් ඒවා අපි බොන්න වගේම අපේ මේවට වගේම මෙඩිසිනලි මේවා පාවිච්චි කරනවා ඉතින් මහ ලොකු දෙයක් නෑ හරි ड्रग्स හදන්න අපි පාවිච්චි කරන එක්ස්ට්‍රැක්ට් විදිහට ගන්නවා ශාකයකින් එන ශ්‍රාවයක් එක්ස්ට්‍රැක්ට් එකක් හරි එක්ස්ට්‍රැක්ට් නිස්සාරකයක් නිස්සාරකයක් හරි නිස්සාරකයක් කියන්නේ ශාකයෙන් අපි වෙන් කරලා ගන්න එක වෙන් කරලා ගන්න එක හරි මේ තමයි ශාකයක පොත්තක් හරි මුල් හරි කොළ හරි මොන හරි හොඳට මිරිකලා මොනවාද මේක ඉස්ම ටික අපි වෙන් කරලා ගන්නවා නම් අපි ඒක කියන එක්ස්ට්‍රැක්ට් එකක් කියලා extract එකක් අපිට සාමාන්‍ය මොනවා කරනවා chemically mechanically හරි මේක වෙන් කරලා ගන්න පුළුවන් උදාහරණයක් distillation ඒ කියන්නේ ආසවණය කරලා ගන්න පුළුවන් evaporation වාෂ්ප කරලා ගන්න පුළුවන් හරි ඔයාලා A level chemistry වල ඉගෙන ගන්නවා ලංගිස සංඝටක දෙකක් වෙන් කරන විදිය distillation භාගික ආසවණය හරි ආසවණය evaporation වාෂ්පීකරණ filtration filter කරන එක හරි ඔය වගේ දේවල් කරලා අපිට පුළුවන් plant extract එකක් ගන්න ජලයේ සමග mix කරලා මිරිකලා අඹරලා කුඩු කරලා නේද ගන්න පුළුවන් හරි ඉතින් ඒකින්ද අපිට පුළුවන් ශාකයකින් extract එකක් ගන්න extract කියන්නේ ශාකයකින් ගන්න දෙයක් right ඔන්න එහෙනම් පාම් කොම්බස් මේ වීඩියෝ එක නැවත බලන්න සිද්ධ වෙනවා ඔයාලට right ඉතින් මම හිතනවා මේ එතනින් පාම් කොම්බස් අදලා නවත්තනවා පැයකට වැඩිය ගියා කරන්න දෙන්නේ මම මේ ටික ඉවර කරගන්න ඕනේ ඉඳන් මට ටක් ගල ගියා. ඔයාලා නෝට් එක මම වීඩියෝ එක දාන තව try කහමාරක දෙද්දි මට මේක මේ කන්වර්ට් කරලා දාන්න ඕනේ. එතකොට ඔයාලා නැවත බලා ගන්න පුළුවන් ඒ. මම group එකක් විදියට group එකට දාන්න. හරි. මට තියෙන ගැටලුවක් තියෙනවා මේ බදාද ක්ලාස් එකේ ඉන්නේ ටික දෙනාද? හරි. මට ගැටලුව තියෙන්නේ මේක සාමාන්‍යයෙන් එහෙම වෙනවා නම් අපිට ක්ලාස් එක ආපහු රිවර්ස් කරලා දාගන්න වෙනවා ඉදිරියට. අපි බලමු මොකද කරන්න ඕනේ කියලා. හරි. අපි යන් එන මෙතනින් මම කොග්නසි අවසන් කරනවා. ඊළඟ දවසේ අපි කොග්නසි කතා කරමු. කොග්නසි හොඳයිද? අපි කොග්නසි කරනවා හොඳයිද? හරි. ඔයාලගේ පොඩි කමෙන්ට් එකක් එවන්න මම මේක කොග්නසි කියන එක ගොඩක් දෙනෙක් හරි ටිකක් අපහසුයෙන් කරන එකක්. මොකද මේකට ආස නැහැ මම ඇග්‍රිකල්චර් කරලා තියෙන හින්දා මට පුළුවන් මේක හොඳට කරන්න. කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ඩ්‍රග්ස් ගැන ප්ලාන් ගැන හොඳ අයිඩියාවක් මට තියෙනවා. හරි. රයිට් එහෙනම් අපි යන් අපේ දෙවෙනි කොටසට. ෆාමකොලොජි. හරි. වඩාර සාමාන්‍යයෙන් යන ක්ලාස් එකේ කීරියටයි යන්නේ. හරි. රයිට් මට පොඩ්ඩක් කියන්න අපි ගිය සතියේ කතා කරා මේ තනි පාඩම කොග්නසි කතා කරා. හරි ඊට කලින් සතියේත් අපි කතා කරා ඇන්ටි එමටික් කතා කරා. නේද? ඊට කලින් සතියේ අපි කොතනින්ද නතර කරේ? අපි කතා කරේ මම හිතන්නේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක. එහෙම නේද? කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ හයිපර්ටෙන්ෂන් ටික කරා.
අය මොනවද ඒක කරේ මට චුට්ටක් මේ ක්ලාසෙ ගිහින් පැටිය කියන්න බලන්න මට පොඩ්ඩක් නේ ඉමර්ජන්සි ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් කරා නේද හරි එහෙනම් ඔන්න මොකක් හරි එකක් දාලා දෙනවා පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ බලන්න ඈ අනේ සර් ක්ලාස් එක සන්ඩේ එකට කම්බයින් කරන්න එපා හරි 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 නිවාඩු තියෙන ඉන්නේ හරි හරි ඔකේ ඔකේ හරි නෑ කරන්නේ හරි එහෙනම් අදපයි යනවා ඔයාලට හાર્ට් ෆේලියර් සර් සර් හાર્ට් ෆේලියර් නෑ කාඩියක් ෆේලියර් කාඩියක් ෆේලියර් කාඩියක් ෆේලියර් කරාද මම පටන් ගත්තද කියන්නේ නෑ මොකද ලිව්වේ නෑනේ ඒක නේද අපි ඒක කරා සර් කරා මම මොකුණසෙ කරා මොකක් හරි ප්‍රශ්නයක් දාලා තියෙනවා බලමු සර් පාම කොකුණසි හොඳටම තියෙනවා නෝට්ස් තියාගන්නෙත් නැතුවම හරි හරි හයි ඔව් මම මේ විදිහ දිගටම කරනවා එහෙමයි පාම කොකුණසි කියන්නේ ඇත්තටම මේ ගොඩක් දේට ටිකක් අවුල් නේද අවුල් කියන්නේ මේ ඔය ටිකක් අර අන්කොමන් සබ්ජෙක්ට් එකක් ට්‍රක්ස් ගැන තියෙන මේකට අදාළව යද්දි ඒක ටිකක් සමහර වෙලාවට උපාය වෙනවා තමයි මේක මම ටිකක් කරන්නේ මේ තියෙන පින්තූර ටික පාවිච්චි කරලා වාර්තික ඉතේ අදහසක් එන්න එහෙම එන්න ඕනේ නැතුව බෑ හරි අපි අන් හાર્ට් ෆේලියර් කරා නම් ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් කරා නම් මේ ක්ලාස් එකේ හાર્ට් ෆේලියර් කරාද මට ඒකයි දැනගන්න ඕනේ හાર્ට් ෆේලියර් කරාද නැද්ද අන්තිම නෝට් එක දුන්නේ ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් කියන්නේ හරි එහෙනම් මම අද ඔක්කොම හරියන්න හાર્ට් ෆේලියර් කරාද නැද්ද කියලා මම මේ ක්ලාස් එක ඉවරලා දැනගන්න මොකද මේ ක්ලාස් එක හිටපු කට්ටිය බදාද ක්ලාස් එක ඉන්න කට්ටියට තමයි ප්‍රමුඛතාවයනේ එයාලා කරාද නැද්ද කියලා දැනගෙන මම ඉලවලාස එක කරන්නම් කරේ නැත්තම් අද මම බ්ලඩ් ඩ්‍රග්ස් වලට යනවා හරි ඔයාලා තියෙනවා එරිත්මියා තියෙනවා තව ඉතුරු වෙලා බ්ලඩ් ඩ්‍රග්ස් තියෙනවා ආයි තියෙනවා හાર્ට් ෆේලියර් තියෙනවා කරේ නැත්තම් තියෙනවා හරි ඇන්ජයිනා තියෙනවා හරි ඒ කොනම වැඩගත් පාඩම් තුනක් ඊට අමතරව ලිපිඩ් ලෝවරින් තියෙනවා හાર્ට් ෆේලියර් එක පොසිටිව් ඇන්ට්‍රොපික් ගෲප් එකක් අංක කළා ඇන්ට්‍රොපික් ඩ්‍රග් ගෲප් එක කළා හා පොසිටිව් ඇන්ට්‍රොපික් ඩ්‍රග් ගෲප් කරාගෙන මම හાર્ට් ෆේලියර් පටන් ගත්තා එහෙමද ඔයාලා ක්ලාස් එකේ හાર્ට් ෆේලියර් පටන් ගත්තද ඔව් කියන්නේ කියන්නේ සර් පොස්ට් ස්ටේටස් ඉන්හිබිටර්ස් කරා එච්චරයිද කරේ අපි හරි ඔම්ම මතක් කරන්න හරි මම මතක් කරන්න මෙතන හරි දැන් මට මතක් වෙන ඔයාලා කියලා දේ ටික බලන්න හાર્ට් ෆේලියර් කියන්නේ හાર્ට් එකට දැන් පම්ප් කරගන්න බැරිව මොන වෙලා තියෙන්නේ ෆේලියර් වෙලා ඉන්නේ ඉතින් මෙයාට කරන්න තියෙන්නේ අපිට මොනා කරන්නද ඩ්‍රග්ස් දෙන්න ඕනේ හරි අපි ඩ්‍රග්ස් විදියට අපි පාවිච්චි කරනවා එකක් හાર્ට් එකට දැන් මේ විදියට පම්ප් කරගන්න බෑ හරි පම්ප් කරගන්න නම් මේ හાર્ට් මසල් මොනා වෙනවද සංකෝචනය වෙන්න ඕනේ හරි කන්ස්ට්‍රික්ට් වෙන්න නැත්නම් මෙයා හැකි ලෙවල් වල කන්ට්‍රැක්ෂන් වැඩි කරන්න එතකොට තමයි මෙයා යන්නේ එළියට උදරේ පම්ප් කරගන්න උදරේ පම්ප් කරගන්න නම් මෙයාට අඩු බලයකින් මේ වැඩේ කරන්න නම් මේ රුධිර වාහිනී ඉහිල් කරලා දෙන්න ඕනේ විශාල කරලා දෙන්න ඕනේ හරිනේ විශාල කරලා දෙන්න අපිට දෙන්න පුළුවන් පළවෙනි ඖෂධ කාණ්ඩය තමයි වාසෝ ඩයිලේටර්ස් හරිනේ වාසෝ ඩයිලේටර්ස් ඇත්තට අපි කියනවා මොනවද ඒකේ තියෙනවා ACE ඉන්හිබිටර්ස් angiotensin converting enzyme inhibitors හරි ඊට පස්සේ අපිට එනවා මොනවද තව ඕන angiotensin receptor 2 blockers පාවිච්චි කරන්න පුළුවන් නම් මේක දුන්නේ නැහැ විශේෂයෙන් ඊළඟට එනවා අපිට direct acting vasodilators නැත්නම් vasodilators අපිට පාවිච්චි කරන්න පුළුවන්
හරිනේ වැඩි වාසඩයිලේටර්ස් කියලා අපි ඉගෙන ගන්න මොනවද ආ එකක් තමයි මිනොක්සිඩිල් මිනොක්සිඩිල් ඓසෝසෝබයි හරි ඓසෝසෝබයි ඊට පස්සේ වුණ ඩයසොක්සයිඩ් හරි ඩයසොක්සයිඩ් හරි ඊට පස්සේ වුණ තව වුණ පුළුවන් වාසඩයිලේටර්ස් වර්ග අපි මෙතනට ඇඩ් කරගන්න පුළුවන් හරි ඊට පස්සේ මම කිව්වා මේ දැන් මේ රුධිරවාහිනී හීල් කළුනොත් බොහෝ පාසුවෙන් පම්ප් කරගන්න පුළුවන් අඩු බලයක් ඇතුළත් ඒ නිසා අපිට තව වැඩක් කරන්න පුළුවන් මේ තියෙන රුධිරයේ පරිමාව අඩු කරගත්තොත් තවත් පහසුයි ඒකට අපි මොකද කරේ අපි දුන්නා ආ වැඩිපුර දායන තරණය අයින් කරන්න ඩයියුරටික් පාවිච්චි කරා හරිනේ වෙලේ ඩයියුරටික්ස් පාවිච්චි කරා ඒ අර්ථය වල මම කිව්වා මොනවද මොන ඩයියුරටික්ද ලූප් ඩයුරටික් පාවිච්චි කරලා පුළුවන් විශේෂයෙන් ෆ්ලූසමයිඩ් බියුමෙටනයිඩ් හරි ෆ්ලූසමයිඩ් බියුමෙටනයිඩ් හරි ඊට පස්සේ එතක්‍රයිනික් ඇසිඩ් HCT යව ගන්න පුළුවන් මේකට හරි ඊට පස්සේ මම කියවුවා මොනවද හાર્ට් එකේ කන්ට්‍රැක්ටිලිටි වැඩි කරන්න කාණ්ඩ තුනක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා මොනවද තුන ඒ තමයි සංකෝචන හැකියාව වැඩි කරන්න. මෙයා සංකෝචන කරද්දී පම්ප් වෙනවා හොඳට. ඒකින්ද පළවෙනි කාණ්ඩෙදි කිව්වා අපි කාඩියක් ග්ලයිකොසයිට්. කාඩියක් ග්ලයිකොසයිට්. දෙවෙනි කාණ්ඩෙද අපි කියනවා බීටා ඇගොනිස්ට්. තුන්වෙනි එකට කිව්වා අපි ෆොස්ෆොඩයිස්ටරේස් inhibitors හරි වැඩි මට කියන්න දැන් මේ තුنين cardiac glycoside කියුවේ මොනවාද digital නැත්නම් digoxin සහ digoxin සහ digitoxin digitoxin පාවිච්චි කරන්න පුළුවන් beta agonist වලට මොනවද ගන්න අපි ආ ඒ තමයි dopamine සහ ඩොබියුටමින් මෙයා හાર્ට් රේට් එක සහ හાર્ට් රේට් එක වැඩි කරනවා කියන්නේ කන්ට්‍රැක්ටිලිටි වැඩි කරනවා කියලා. හරි. ඊට පස්සේ ෆොස්ෆොඩයිස්ටරේස් ඉනිබිටර්ස් වල අපි ගත්තේ මොනවද? ඇම්රිනෝන් සහ මිල්රිනෝන්. හරි. දැන් මට කියන්න හරි මේ වගේ ඔයාලට කරේ මොනවද මං කිව්වා මේවා ගැන මං අර පාඩමේදී කියලා දුන්නා හරි පාසොදායිටස් ගැන කළා මේක අපි කරේ නැත්තේ අයිසෝසෝබයිඩ් ගැන විතරයි හරි මේක අපි එන්ජයින පාඩමේ ඉගෙන ගන්න හරි මේ ටිකක් කරා ඩයියුරටික් ටික හරිද හරි මට කියන්න මේකෙන් මම මොනවද කරේද දැන් හිතලා තියෙන මෙන්න මේක කරපු දැන් ටික කියන්න බලන්න ඔක්කොම කරා අයියෝ අපරාදේ මම මෙච්චර දඟලලා කියන්නේ මේක ඔක්කොම කරාද එන හાર્ට් ෆේලියර් වල මොකුත් නෑ කරන්න එහෙමද එහෙනම් අපිට යන්න වෙන්නේ ඊළඟ පාඩමට කරා ඔව් කරා හරි එහෙනම් අපි යන්න ඕනේ මොකේද ඊළඟ පාඩමට ඒ තමයි අපි මේ ඓසෝසෝබයිඩ් ගැන කරන එන්ජයිනා පාඩම. එන්ජයිනා වලට යන්න. හරි? මොන විතරින් කියලා දුන්නේ නැති එක ඒකනේ. එන්ජයිනා. හරි? එහෙනම් එන්ජයිනා වලට යන්න. මොකද කියන්නේ? ඊළඟ පාඩම දෙන්න. හරි? රයිට්. ඔන්නේ නම් මම යනවා එන්ජයිනා වලට. මොකද එන්ජයිනා කියන්නේ? සාකර කියන පුළුවන් එන්ජයිනා කියන්නේ මොකක්ද එන්ජයිනා මේක හොඳට දැනගෙන අපි කෙලිම ඩ්‍රග්ස් වලට යන් හරියට දැනගන්න. හරි එන්ජයිනා කියන්නේ මොකක්ද? එන්ජයිනා එකක් කියන්නේ මේක අපේ හાર્ට් එක නම් හරි
මේ heart එක නම් හරිද මේ heart එකේ කොටස් හතරක් තියෙනවා මේ heart එකට blood supply කරන heart එකේ muscle වලට blood supply කරන coronary artery එක හරි මම මේක ටිකක් ලොකු කරලා ගන්නවා මේක හරස් කඩක් ගන්න මේ විදිහට ලොකු කරලා ගත්තොත් බලන්න මොකද වෙලා තියෙන්නේ හරි මේ රුධිර වාහිනිය මොනවා වෙලාද දැන් මේ රුධිර වාහිනිය දැන් සිහින් වෙලා එන්න එන්න සිහින් වෙලා රුධිර ගමන් කරන්න තියෙන ඉඩ අඩු වෙලා දැන් මොකද වෙන්නේ දැන් අපිට කරන්න තියෙන්නේ heart එකේ muscle වලට මේ රුධිරය ගමන් කරන්න තියෙන ඉඩ අඩුයි heart එකට oxygen සැපයුම හරි පෝෂක සැපයුම අඩු වෙනවා heart muscle වලට heart muscle වලට ඒක අඩු වෙද්දි මොකද වෙන්නේ heart muscle වැඩ කරන්නේ weak හරි දුර්වල වෙන්න පටන් ගන්නවා දැන් දුර්වල වුණොත් මොකද වෙන්නේ ආ මෙයා තමයි අපේ ඇඟ පුරාම blood pump කරන්නේ හරි blood pump කරගන්න බැරුව යනවා heart muscle හරියට වැඩ කරගන්න බැරි වෙනවා අපේ මුළු ඇඟම මොනවා වෙන්න පුළුවන්ද ඊළඟ effect එක විතර weak වෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න මුළු ඇඟම weak වෙන්න කලින් පොඩි ප්‍රශ්නයක් ඇති කරනවා යා කොහෙන්ද heart muscle වලටයි oxygen ලැබෙන්නේ නැත්තේ heart muscle වලටයි nutrient ලැබෙන්නේ නැත්තේ දැන් මොකද වෙන්නේ heart muscle වැඩ කරගන්න බැරුව ටික ටික මැරෙන්න පටන් ගන්නවා ඕකේ ඊළඟ effect එක තමයි angina එකේ MI එකක් එන එක මහයුප්පලම එහෙමද නෑ myocardial infarction ඒ කියන්නේ infarction එකක් කියන්නේ පටක මැරෙනවා අපේ heart එකේ myocardium එකේ පටක මැරෙන්න ගන්නවා හරි ඉතින් ඒක පෙන්වන පළවෙනි ලක්ෂණය තමයි angina හරි angina එකක් කියන්නේ මොකද්ද මේ heart එකට blood supply කරන artery එක අපි කියනවා ඒකට නම coronary artery මේ coronary artery එක මොනවා වෙනවද coronary artery එක නැත්නම් කිරීටක ධමනිය සිහින් වෙනවා මේක සිහින් වෙනකොට මොකද වෙන්නේ රුධිර සැපයුම අඩු වෙනවා ඔක්සිජන් සැපයුම අඩු වෙනවා දැන් සිහින් වෙන්න හේතු බලන්න ඕන මොනවාද මේ වගේ artery එකක් මේ වගේ සිහින් වෙන්න හේතු මේව කුඩා වෙන්න හේතු මොනවාද අන්න ඒක බලලා ඉන්නවනේ ඉස්සල්ලාම right කාට හරි කියන්න පුළුවන්ද මේක මේ විදිහට කුඩා වෙන්න හේතු මොනවද වෙන්නේ නැද්ද එකක් තමයි මොකද්ද coagulation ආ ඇතුලේ රුධිර කැටියක් ඇතිවීම මේ රුධිර වාහිනිය ඇතුලේ රුධිර කැටියක් දැන් ඇතිවිලා රුධිරේ ගමන් කරන්නේ නැහැ මෙතනින් එහාට චුට්ටයි යන්නේ හරි එකක් blood coagulation කැටි කරන්නේ ආයි මොනවා වෙන්න පුළුවන් මේ සිනුදු පේශි මොනවාද හැකිලිලා ආ කොලෙස්ටරෝල් ඩිපොසිෂන් කියලා තියෙනවා හරි ඒකත් හරි කොලෙස්ටරෝල් කොලෙස්ටරෝල් හරි කොලෙස්ටරෝල් ආයි එතන සිනුදු පේශී සංකෝචනය වීම constriction of smooth muscle සිනුදු පේශී සංකෝචනය constriction of smooth muscle දැන් මොකද හිතෙන්නේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි angina එකකදී මෙන්න මේ heart muscle වලට ඔක්සිජන් සහ පෝෂක ගෙනියන artery එක අවහිර වෙනවා. එහෙම නැත්නම් මේ artery එකේ සිඳු පේශි සංකෝචනය වෙනවා. දැන් යන සැපයුම අඩුයි. හරි? අපි angina එකදී නම් මූලිකව කරන්න ඕනේ දේ මොකද්ද? අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ මේ කැටියක් හිර වෙලා තියෙනවා නම් කැටිය අයින් කරලා දාන්න ඕනේ. හරි? කැටි අයින් කරන්න ඕනේ. ඊට අමතරව මේ සිඳු පේශි සංකෝචනය තමයි
ඊළඟ ඉෆෙක්ට් එක මෙයා සංකෝචන වෙලා තියෙනවා මෙයා රිලැක්ස් කරන්න ඕනේ හරි අපි සාමාන්‍යයෙන් ඕනම තැනක රුධිර සැපීම අඩු වෙනවා කියන්නේ මොකක්ද අපිට එන්නේ වේදනාවක් එනවා පේන් එකක් බ්‍රේන් එකට අඩු වුණාම අපි කියනවා ඒක හෙඩෙක් කියලා හෙඩ් ඒජ් හෙඩෙක් මසල් එක කරනවා මසල් ඒජ් හරි මසල් ඒජ් හරි කැක්කුමක් එනවා ඉතින් හાર્ට් එකට මේ විදිහට අපි කියනවා චෙස්ට් පේන් කියලා එනවා චෙස්ට් පේන් එකක් එනවා චෙස්ට් පේන් එක එනකොට අපිට පොඩි දෙයක් දැනෙනවා මොකද්ද අපිට දැනෙනවා සාමාන්‍යයෙන් දැන් මසල් වැඩ කරන්නේ නැහැ හાર્ට් එකේ මසල් වලට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැහැ දැන් අපිට නිකන් පපුවට බරක් තියලා වගේ දැනෙනවා හරි දැන් වම් අත දිගේ හිලිවටිගෙන බෙල්ල පැත්තට එනවා දැන් හරි එතකොට මොකද වෙන්නේ අපිට දාඩිය දාන්න පටන් ගන්නවා කැරකිල්ල එනවා වොමිටින් වමන යන්න වගේ එනවා දැන් මොකද වෙන්නේ අධික මේක හાર્ට් එක මිරිකනවා වගේ ස්ක්‍රීසිං සෙන්සේෂන් එකක් එනවා ස්ක්‍රීසිං හරි මිරිකනවා වගේ සෙන්සේෂන් එකක් එනවා දැන් මොකද වෙන්නේ එහෙම වෙනකොට අපි දැනගන්න ඕනේ අපේ වැඩේ නවත්තන්න මොකද්ද අපි වැඩේ නවත්තන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ හાર્ට් එකට තියෙන ඔක්සිජන් සැපයුම දැන් මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා අපි වැඩ කරනවා වැඩ කරද්දී මොකද වෙන්නේ හાર્ට් එකට තියෙන ඔක්සිජන් ඩිමාන්ඩ් එකට වඩා සප්ලයි එක අඩුයි දැන් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි අපි වැඩ කරනවා මොකද වෙන්නේ තවත් මොකද වෙන්නේ හાર્ට් එකට අවශ්‍ය පටකවලට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැතුව යනවා අපි අන්නේ චෙස්ට් පේන් එක එනකොට අපි මොකද කරන්නේ වැඩක් කර කර ඉන්නවනම් අපි නවතිනවා වැඩේ නවත්තනවා වැඩේ නවත්තනවා කියන්නේ මොකද්ද වැඩේ නවත්තපු ගමන් අර හાર્ට් එකට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය යම් කිසි විදියකින් අඩු වෙන්නේ නැහැ ඒ ගානමයි තියෙන්නේ හાર્ට් එකෙන් ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා එතකොට මොකද වෙන්නේ දෙක බැලන්ස් වෙනවා ඉල්ලුමයි සැපයුමයි බැලන්ස් වෙලා ඔන්න ටිකක් වෙලා යන චෙස්ට් පේන් එක නවතිනවා හරි ඕක තමයි සරල සංසිද්ධිය ඒ නිසා අපි කරන්න ඕන දේවල් ටික ඕක හැම වෙලෙම කරගෙන ඉන්න බෑනේ අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා ඉතින් මේ වගේ ලෙඩෙක්ට දීර්ඝ කාලීනව මොන වෙන්න ඕනද දීර්ඝ කාලීනව රුධිර වාහිනී ඉහිල් කරලා තියන්න ඕනේ හරිනේ ඉහිල් කරලා තියන්න ඕනේ ඒකට අපිට පාවිච්චි කරන්නවා මේ රුධිර වාහිනී ඉහිල් කරන ඖෂධ හරි ඉහිල් කාරක හරි ඉතින් මේකත් අපි මොනවද කරන්න ඕනද ඉහිල් කරලා තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ කාණ්ඩ තියෙනවා අපි කියනවට මොනවද කියලාද වාසු ඩයිලේටර්ස් හරි වාසු ඩයිලේටර්ස් පාවිච්චි කරන්න පුළුවන් එන්සයිම එක මේන්ටේන් කරන්න හරි මේන්ටේන් මැනේජ් කරන්න හරි ඉතින් ඊට අමතරව ෂණිකව අපිට ආවොත් එන්සයිම එක ෂණිකව ආවොත් අපිට මුලින් අපි වැඩක් කර කර ඉන්නවා අපේ චෙස්ට් පේන් එනවා ඒ වෙලාවට රුධිර වාහිනිය කරන්න පුළුවන් ඖෂධයකුත් තියෙනවා හරි අපි ඒවට කියනවා මොනවද කියලාද නයිට්‍රේට් නයිට්‍රේට්ස් හරි නයිට්‍රේට් අපේ ඇඟේ ස්වභාවිකවම තියෙන සංයෝගයක් තමයි මේ නයිට්‍රේට් හරි විශේෂයෙන් ඉන්නෝ හරි මෙයාට පුළුවන් රුධිර වාහිනිය මේ සිනුදු පේශී ඉහිල් කරන්න දාන්න හරි ඒක වෙන විදිහ මම කියන්නම් හරි ඊට පස්සේ අපිට ඕන මෙහෙම එකක් හાર્ට් එකේ දැන් මම කියන්නේ හાર્ට් එකේ වැඩ කරන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන මොකද වෙන්නේ ඔක්සිජන් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා හරි හැබැයි සැපයුම එකම විදිහමයි අපයන්ට බෑ ඊට වඩා ඩිමාන්ඩ් එක අපිට අඩු කරලා තියන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ? හાર્ට් එකේ වර්ක් ලෝඩ් එක අඩු කිරීම. හાર્ට් එකේ වර්ක් ලෝඩ් එක අඩු කරන්න අපි කියන හැම වෙලෙම පාවිච්චි කරන දේ මොනවාද? වර්ක් ලෝඩ් එක හાર્ට් එකේ ක්‍රියාකාරී වෙන ප්‍රමාණය අඩු කරන්නේ. හાર્ට් රේට් එක අඩු කරන අවශ්‍යතාවය. බීටා බ්ලොක් එකක් දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් හાર્ට් එකේ වර්ක් ලෝඩ් එක අඩු කරන ඖෂධ දෙන්න පුළුවන්. වර්ක් ලෝඩ් එක. ඉතින් වර්ක් ලෝඩ් එක අඩු කිරීම එක අරමුණක්. රුධිර වාහිනිය හීල් කරලා දීම එක අරමුණා හරි ඊට පස්සේ ෂණිකව රුධිර වාහිනිය හීල් කිරීම තව අරමුණා එහෙනම් අපි එන්ජයිනා එක්කදී පාවිච්චි කරන්න පුළුවන් මොනවද වාසු ඩයිලේටර්ස් හරි නයිට්‍රේට් වර්ක් ලෝඩ් එක අඩු කරන ඖෂධ රයිට් හાર્ට් එකේ වර්ක් ලෝඩ් එක අඩු කරන්න අපි පාවිච්චි කරන ඖෂධ කාණ්ඩෙදි කියනවා මොනවද බීටා බ්ලොකර්ස් බීටා බ්ලොකර්ස් හරි හાર્ට් එකේ රුධිර වාහිනිය ඉහළ කරන්න පාවිච්චි කරන ඖෂධ කාණ්ඩ අපි කියනවා මොකද්ද වාසු ඩයිලේටර් අපි විශේෂයෙන් පාවිච්චි කරනවා මේක ඇතුළට කැල්සියම් ගමන් කරොත් මොකද වෙන්නේ ඇකිලීමක්
සංකෝචනයක්. ඇයි ඒ කැල්සියම් ගියොත් හැකිලෙනවා. ඒකින්ද කැල්සියම් වලට ගමන් කරන්න දෙන්නේ නැති අවුසුද කැල්සියම් channel blockers පාවිච්චි කරනවා. කැල්සියම් channel blockers. ඊළඟ ඇන්ජයිනා කියන්නේ මොකද්ද? chest pain එකක්. chest pain එකක් එන්නේ කොහොමද? අවස්ථා කීපෙකින් එන්න පුළුවන්. අපි වැඩක් කරනකොට chest pain එකක් එන්න පුළුවන්. අපි rest එකේ ඉන්නේ chest pain එකක් එන්න පුළුවන්. තවත් හේතුවක් අපි ආය මොනවා කරනවද? ඊළඟ කාරණේ තමයි අපි දේශගුණික කාලගුණික විපර්යාස වලට ලක් වෙනකොට මේ රුධිර වාහිනී ඇකිලෙන්න පුළුවන්. තපර දෙන්න. අර නම කියන්න හොඳ නැත් සත්තු එනවා ඇතුළට. හරි වැස්ස එක්ක එනවා. හරි. මොකද එන්නේ? දේශගුණික විපර්යාසින්ද අධික සීතල හිඳ වෙන දේවල් හරි සුද්ධ වායනය කියලා පුළුවන් අන්න ඒතර චෙස් වේදනා සමහර වෙලාවට අධික සතුට අධික වේදනාව දරා ගන්න බැරි වුණාම අන්න එතකොටත් චෙස් වේදනා හරි ඉතින් ඕක අනු අපි චෙස් පේන් එක වර්ග කරන කීප එක නැත්නම් එන්ජයිනා වර්ග කරනවා ස්ටේබල් එන්ජයිනා අන්ස්ටේබල් එන්ජයිනා ප්‍රින්ස්මේටල් එන්ජයිනා හරි නැත්නම් වේරියන්ට් එන්ජයිනා කියලා අපි වර්ග කරනවා ඉතින් ඔය මොකක් වුණත් කමක් නැහැ ඇන්ජයිනා සරලව දැනගන්න ඇන්ජයිනා ඇති වෙන්නේ හේතුව තමයි කොරනරි ආටරි එකේ ස්පැසම් එකක් මොකක් ස්පැසම් එකක් ස්පැසම් කියන්නේ කොරනරි ආටරි එකේ සිඳු පේශි සංකෝචනය කන්ස්ට්‍රක්ෂන් හරි ඒ කියුවේ මෙහෙම ඉන්න කෙනා මේ තත්ත්වෙටපත් වෙනවා සිඳු පේශි හැකිලා මේ සංකෝචනය වෙලා මේ තත්ත්වෙ පත් වෙනවා. ඉතින් ඒකේ තියෙන අපි ස්පැසම් එක එන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මොකද්ද? දේශගුණික හේතු. ඊට පස්සේ ඉමෝෂනල් අපේ අධික සතුට අධික වේදනාව ඒ වගේම හරි. ඊට පස්සේ අපි වර්ක් ලෝඩ් එක වැඩි වැඩ කරන එක හරි. අන්න ඔය වගේ දේවල් තමයි. ඉතින් මේ ඇන්ජයිනා මේ ස්පැසම් එක අනුව වර්ග කරනවා ආකාර තුනකට බද්ද එකක් තමයි බද්ද ස්ටේබල් එන්ජයිනා රෙස්ට් එකේ ඉඳිත් එනවා ඊට පස්සේ අන්ස්ටේබල් එන්ජයිනා වැඩක් කරනකොටත් එනවා හරි ඊට පස්සේ වේරියන් විවිධ හේතු හින්දා එනවා එන්ජයිනා වේරියන් හරි රයිට් ඉතින් අපි කියනවා මේක නම් ප්‍රින්ස්මේටල් කියලා කියනවා වේරියන්ට් එක නම් අපි ප්‍රින්ස්මේටල් කියලා කියනවා හරි මතක තියාගන්න එන ඇන්ජයිනා එකකදී වෙන දේ මොකද්ද කොරනරි ආටරි එකේ ස්මූත් මසල් ස්පැසම් එකට ලක් වෙනවා ස්පැසම් එක රිලීව් කිරීම තමයි අපේ ඖෂධ දීමේ බලාපොරොත්තුව ස්පැසම් එක රිලීව් කරන්න අපි වාසෝඩයිලේටර්ස් හා නයිට්‍රේට් දෙනවා හරි හાર્ට් එකේ ස්පැසම් එකකින් දෙන ඉෆෙක්ට් එක එහෙම නැත්නම් හાર્ට් එකට බ්ලඩ් සප්ලයි එක මදි වීම ඒක වළක්ව ගන්න හાર્ට් එකේ වර්ක් ලෝඩ් එක අඩු කරනවා ඒකට දෙනවා බීටා බ්ලොකර්ස් හරිනේ වැඩි එහෙනම් අපි දාගමු ඇන්ජයිනා ඇන්ජයිනා කියන්නේ මොකද්ද chest pain due to the coronary artery spasm අපි දාගමු කොහොමද ඇන්ජයිනා කියලා ලියාගන්න ඊට පස්සේ දාගමු මෙන්න මේ පොඩි නෝට් එකක් chest pain due to the coronary artery spasm hari spasm මේ ස්පැසම් එකේ ඉන්න හේතුත් අපි දැනගන්න. ස්පැසම් මේ ඔක මොන හේතුවින්දද? එක deposition of cholesterol
precision of cholesterol. It was a constriction of smooth muscle. Deposition of nicotine. Nicotine tamarti. It was a gumopi. Symptoms. Lakshana. Symptoms. Another pain along the left arm. To the neck. To the neck. Was it sweating? Dari dana. Sweating. Headache. Chest pain. Chest pain. हरी नहीं, right. इट पास से दागों में भी types of angina. Right. हम वाला ना इतनी छुट्टा हम करना types of angina नहीं ना. अरे सलाम मेक बॉडी वीडियो करते हैं कि पेन ला इवर ला यार ना इधर दिक्कत टाट टाट गा रहा है हरी ओन बता रहा है एक पेन वाला दरने हट्टी है पेन वाला नहीं तो पेन वाला पेन वाला राइट मंकी नॉट वाला हम देख रहे हैं मैंने हार्वर्ड बोले हार्वर्ड विश्वविद्यालय ने प्रोफेसर के ने किए ने वीडियो बालम I'm Dr. Anthony Komarov. Angina is chest pain that occurs when the heart muscle isn't getting enough blood. When a plaque of atherosclerosis, the buildup of cholesterol, partially blocks an artery of the heart, the reduced blood flow can trigger an attack of angina. Some people call it angina. Angina is a squeezing sensation in the center of your chest. To understand angina, you need to know a few things about the heart. The heart lies in the chest surrounded by the lungs. මොකද heart එක තියෙන්නේ අපේ lungs වලින් surround කරගෙන මැද තමයි තියෙන්නේ. The heart is an organ made of muscle. It's about the size of your fist. The heart muscle constantly squeezes and relaxes.
squeezes and relaxes. Heart muscle මොකද වෙන්නේ? සංකෝචන වෙනවා, හිල් වෙනවා. දිගින් දිගටම සිද්ධ වෙනවා. මේක 20 දවසේ ඉඳන් මරණ දවස දක්වා වෙනවා. With each squeeze, it pumps blood around your body. Like any muscle, the heart needs an energy supply, mainly oxygen and sugar, which it gets from the blood. Blood reaches the heart by way of arteries called coronary arteries. Each artery supplies a different part of the heart muscle. Heart muscle වලට blood supply කරන artery එක coronary artery. Every part of this heart is getting a good supply of blood, so the heart muscle is a healthy pig. Okay, so what happens when a plaque in one of your coronary arteries gets big enough to produce blood flow? One part of your heart muscle gets less blood than before. බලන්න මෙතන plot එකක් form වෙනවා මොකද වෙන්නේ කියලා. මම බලන්න උතන plot එකක් form වෙනවා නේ. උතන form වෙනවා. form වුණොත් මොකද වෙන්නේ? You can see the pink fade. දැන් බලන්න අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට blood flow. pink fade එක. One part of your heart muscle gets less blood than before. You can see the pink. ආ පේනවනේ. මේ බලන්න වර්ණය අඩු වෙලා තිනා මේ තැන් වලට වඩා. අපිට ඒකෙන් බලා ගන්න පුළුවන් මෙයාට බ්ලොක් එකක් වෙලාද නැද්ද කියලා. If you're at rest, your heart is not pumping hard. So even though blood flow to the heart is reduced, the heart muscle is still getting enough blood to quietly pump away. So you won't get angina. The problem starts when you're බලන්න නිදාගෙන ඉඳි හැරි වැඩක් නොකරනකොට heart එකේ ඒ තරම් workload එකක් නැහැ. ඒකින්ද heart එකට ගොඩාක් oxygen අවශ්‍ය නැහැ. හැබැයි වැඩක් කරනකොට මොකද වෙන්නේ? ඔක්සිජන් සැපයුම ඉල්ලුම වැඩි සැපයන්නේ නැහැ ඒ තරමට. ඕම් බලන්න මෙයා දැන් වැඩක් කරනවා. පඩි බලන්න නැගගෙන එනවා. The heart muscle needs more energy to do the extra work, but there's not enough blood flow to supply the heart with the energy it needs. So the heart muscle starts to cry out. දැන් මොකද වෙන්නේ? heart muscle වලට අවශ්‍ය ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ අවශ්‍ය කරන ශක්තිය දෙන්න බැරි වෙ යනවා ඔක්සිජන් සැපයීම අඩු වෙනින්ද දැන් මොකද ඉන්නේ වැඩේ නවතිනවා ටික වෙලාවක් යද්දී ඔන්න මෙයා පරිපිර ලගින එක පොඩ්ඩක් නතර කරනවා ටිකක් කලයිද මොකද අන්න වැඩේ නතර කරපු ඉඳා වර්ක් ලෝඩ් එක අඩු වුණා ඔක්සිජන් ඩිමාන්ඩ් එක අඩු වුණා දැන් බැලන්ස් වෙනවා ඩිමාන්ඩ් එකයි සප්ලයි එකයි බැලන්ස් වෙනවා ඔන්න චෙස් පේන් එක නැතු වෙනවා ආපහු ඔයාලා සාමාන්‍ය විදිහට වැඩේ කරා යන්න පුළුවන් then when you stop your heart doesn't need to work as hard So after a few minutes, the heart is getting enough blood again, and the pain goes away. Though very painful, an attack of angina doesn't injure the heart, because when you slow down, your heart muscle starts getting the blood it needs again. ඉතින් ඒ වගේ අපි සාමාන්‍ය වැඩක් නවත්තපුවාම chest pain එකගෙනකොට අපි ටික වෙලාවක් යද්දි මේ විදිහට අවශ්‍ය මේ blood ප්‍රමාණය ලැබෙනවා heart muscle එකට. ආපහු සාමාන්‍ය පරිදි වැඩ කරන් යන්න පුළුවන්. ඇයි ඒ ऑक्सीजन පෝෂක ලැබුණ හින්දා හැබැයි මේක එකපාරට මෙහෙම වුණා කියලා අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ ටිකක් කරලා යද්දි පේන් එක නැති වෙලා යනවා හැබැයි ඒක දීර්ඝ කාලිනු ටික දවසක් යනකොට මොනවා වෙන්න පුළන්නේ භයානක තත්ත්වෙට එන්න පුළුවන් person with an angina is an increased risk for a heart attack which does injure the heart angina තියෙන කෙනෙක්ට ඊළඟට එන්න පුළන්නේ මොකද්ද මමයි එකක් එන්න තියෙන heart attack එකක් එන්න තියෙන සක්්‍යතාවය වැඩි හරි ඒකයි මේ කියන්නේ heart attack කියන එක අපි බලමු පස්සේ හරි see the video what is right ප්‍රයත්න හරිනේ ඔන්න ඕක තමයි නං angina කියන්නේ අපි දැන් යන්නේ එහෙනම් angina වලට right දැන් අපි ওই නවත්තපු තැන ඉන්න යා right මෙයා පොඩ්ඩක් අයින් කරලා මෙයා ගමු right angina හරි angina angina pectoris කියලා අපි කියනවා වගේ නේද right ඒක ඇත්තටම recurring නැවත නැවතත් ඇතිවන acute chest pain එකක් දැන් තනිකව ඇතිවන chest pain එකක් එතකොට මොකද වෙන්නේ discomfort අපිට අපහසුතාවයක් දෙනවා resulting from decreased blood supply මොනවා හින්දද රුධිර සැපීම අඩු වීම හින්දායි මේක වෙන්නේ හරි to the heart muscle level එක තමයි මේක වෙන්නේ අපි ඒකට පොදුවේ කියනවා මොකක් කියලාද ස්කීමියා කියලා කියනවා ඕනම දෙයකට lack of blood supply නම් රුධිර සැපයීම අඩු වෙනවා නම් අපිට කියනවා ඒකට වචනේ ස්කීමියා හරි ස්කීමික් ඇටැක් එකක් කියලා කියනවා
හරි ඇන්ජයිනා කියන්නේ මයෝකාඩියල් ඉස්කීමියා එකක් මයෝකාඩියම් එකේ බ්ලඩ් සප්ලයි එක අඩුවීම අපි ඇන්ජයිනා කියලා කියනවා හරි ඉතින් මේක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ occurs ඇති වෙනවා when the heart need for oxygen increase beyond the level of oxygen available දැනට තියෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් heart එකට අවශ්‍ය වෙන එක වැඩක් කරනකොට හරි ඒ කියන්නේ ඔක්සිජන් ඩිමාන්ඩ් එක සප්ලයි එකට වඩා වැඩි වෙනකොට ඉල්ලුම සැපයුමට වඩා වැඩි වෙනකොට ඔන්න chest pain එන්න පටන් ගන්නවා angina is a common symptom for coronary heart diseases හරි coronary heart diseases වල commonම symptom එක කියන්නේ angina හරි සාමාන්‍යයෙන් angina තියෙනවා the symptoms of angina symptom කියේ ලක්ෂණ of angina include mild to severe pain chest pain එනවා හරි pressure එක වැඩි වෙනවා discomfort අපහසුතාවය දෙනවා the pain is generally described as feeling of squeezing mirikana wage dena heart එක හරි strangling heaviness barak thila wage danenawa hari ඊට පස්සේ suffocation sensation in the chest නිකම් පපුව නිකම් මොනවාද බරක් තියලා වගේ මිරිකනවා වගේ දැනෙනවා මෙතන අධික වේදනාවක් දැනෙනවා chest pain එකක් එනකොට ඉතින් මේ chest pain එක එනකොට අපිට හේතුව මතක තියාගන්න ඕනි ඔක්සිජන් සප්ලයි එක ඩිමාන්ඩ් එකට වඩා අඩුයි නැත්නම් ඩිමාන්ඩ් එක වැඩි සප්ලයි එකට වඩා හරි ඔන්න ඔය කාරණාව තමයි chest pain එකට එන්න හේතුව මේකෙ දිගු කාලයක් කරනකොට නිතර නිතර එනකොට ඊළඟට risk එක තියෙනවා MI එකක් එන්න प्रवणतारी chest pain එකක් එනවා නැත්නම් angina එකක් එනවා එහෙම නැත්නම් MI එකම එකවර එන්න පුළුවන් හරි ඒ නිසා MI කියන්නේ භයානක අවස්ථාව angina කියන්නේ අපිට MI එකෙන් වලකින්ද අවස්ථාවක් දෙනවා හරි අපි angina එකදී ට්‍රීට්මන්ට් ගන්න ඕනේ හරි ඒකයි අපි කරන්න ඕනේ දේ රයිට් ඔන්නේ නම් types of angina stable angina unstable angina variant angina අපි දාගමු උතන types of angina කියලා ලියලා stable angina දෙක unstable angina තුන variant angina messages එනවා හොගාල අපි බලමු සර් angina ආවට පස්සේ treatment ගත්තට පස්සේ හරිද සර් angina එනවනම් අපි ට්‍රීට්මන්ට් ගන්නවා කියන්නේ මොකද වෙන්නේ ඔක්සිජන් සැපයුම යථාර්ථයටපත් වෙනවා කියන්නේ හරි යථාර්ථයටපත් වෙනවා heart attack කියන්නේ MIද ඔව් MI එකක් තමයි heart attack එකක් කියන්නේ MI එක කියන්නේ heart එකේ myocardium එක මැරෙනවා කියන එක හරි මැරෙනවා මැරුණාම මොකද වෙන්නේ ඔන්න ඉතින් තව ප්‍රශ්නයක් දාන්න pharmacy course එකේ register වෙනකොට අපේ ඔරිජිනල් ඕ ලෙවල් රිසල්ට් ෂීට් එකේම මෙඩිකල් කවුන්සිල් එකේ ඇඩ්‍රස් එකට යවන්න ඕනිද නැහැ මතක තියාගන්න ඔයාලා දැන් මෙහෙම එකක් කරනවානේ ඔයාලට රිසල්ට් ෂීට් දැන් අප්ලෝඩ් කරනවා හරිද අප්ලෝඩ් කරපුවාම දැන් ඔයාලට තියෙනවානේ ඒවනා ඊමේල් එකක් ඔයාලට ඒ ඊමේල් එකේ දානවා ඔයා යවන්න ඕනි දේවල් ටික ඒකේ ඔරිජිනල් ද ෆොටෝකෝපිද කියලා දානවා අන්න ඒක විතරක් දාන්න විනේව දාන්න යන්න එපා හරි මම ඔයාලගේ ගෲප් එකට ෆෝවර්ඩ් කරලා තිබ්බා ඒක ළමයිලා අපේ ඊමේල් එක හරි ඒකේ තියෙනවා ඔක්කොම යවන්න ඕනි ටික හරි ඒක ඔරිජිනල් ද ෆොටෝකෝපිද කියලා තියෙනවා මොකද්ද කියලා සාමාන්‍යයෙන් දෙකම ඉල්ලනවා අයලා ටැලි කරලා බලනවා ඒකට දානවානේ මේ ඔයාලගේ ඇඩ්‍රස් එක ලියලා එන්වෙලොප් එකක් දානවානේ ඒ එන්වෙලොප් එකේ ඔයාලට එවන්න ඕන නම් ආපහු ඒක රිටර්න් කරන ඔරිජිනල් එක අනිවාර්යයෙන්ම නැහැ ඔරිජිනල් එක යවුවොත් එයාලා ආපහු ඔරිජිනල් එක ආපහු ඔස්සේ එවනවා නේද හරි මේක ගැන බය වෙන්න එපා හැබැයි ඉස්සෙල්ල ඊමේල් එක බලන්න ඊමේල් එකේ තියෙන දේවල් ටික විතරක් දාන්න සමහර අයට එනවා වෙනස් ඊමේල් ඒකින්ද ඒක බලලා ඉන්න ඉස්සෙල්ලා හරිනේ රයිට්
මොකද ඊමේල් එකේ print out එක උතරන් ඒකත් එක්ක යවන්න දිනේ කින්ද ඒක කරන්න ඉස්සෙල්ලා right මට දැන් මම කිය කීටි මොකද stable angina unstable angina variant angina කියලා ප්‍රශ්න තුනක් තියෙනවා අපි බලමු stable angina කියන්නේ මොකක්ද stable effort induced අපි වැඩක් කරනකොට එනකොට අර ඉස්සෙල්ලා කියන්නේ පඩිපෙලක් නගිනකොට ආවි හරි physical activity එකක් කරනකොට එන angina වචස් pain එක හරි එවත ඉමෝෂනල් ස්ට්‍රෙස් අපිට අධික සතුට අධික වේදනාවක් හින්දා ඇති වෙන්න පුළුවන් මොකද්ද චෙස් පේන් එක හරි එහෙමත් වෙනවා සමහර අයට විභාගයෙන් පාස් වුනාම ලොකු සතුටක් දැනෙනවා කොරනරි ආටරි එක පාට සංකෝචන වෙලා චෙස් පේන් එකක් එනවා හරි ඒ වගේ දේවල් එනවා ඔන්න මැසේජ් එකක් ආවා හරි සර් ප්‍රින්ස් මෙටල් ඇන්ජිනා වේරියන්ට් ඕ වේරියන්ට් කියන්නේ ඒකම තමයි ප්‍රින්ස් මෙටල් කියන්නේ ඒකම තමයි හරි අපි බලමු මේකේ කිවෙන දේ මම කියනවා හරි right relieved by rest rest කරද්දි මේ stable angina සුවතට හැරෙනවා මං කිව්වේ ඉස්සෙල්ලා අරයා පඩිපෙළ නගිනකොට chest pain ආව පොඩ්ඩක් නැවතුණා ටිකක් වෙලා යද්දී අවශ්‍ය ඔක්සිජන් පෝෂක බ්ලඩ් පිරෙනවා අපේ heart එකට අවශ්‍ය බ්ලඩ් ප්‍රමාණය ලැබෙනවා ඊට පස්සේ ටිකක් වෙලා යද්දී pain එක relieve වෙලා යනවා හරි ඒක predictable and reproducible අපිට කල් තියා කියන්න පුළුවන් ඔයා මේ වැඩේ කරද්දි hard කරද්දි වාට chest pain එන්න පුළුවන් හැබැයි නැවත නැවත ඇති වෙන්නත් පුළුවන් predictable and reproducible එන stable angina කියන්නේ මොකද්ද අපි වැඩක් කරනකොට එන angina ව ඒ වැඩේ නවත්තපුවාම relieve වෙනවා කලින් කියන්නේ කල් තියා අපිට කියන්න පුළුවන් ඔයාට chest pain නෙයි මෙහෙම කරනකොට ඒක නැවත නැවත එන්නත් පුළුවන් කියන එක කියන්නේ හරි ඔන්න දාගන්න ඉන්නේ stable angina එකට effort induce වැඩක් කරනකොට ඇති වෙන angina ව විනාඩි 5ක් ප්‍රමාද වෙනවා මම 5ක්ද වැඩිපුර ගන්න තමයි නැන්නේ හරි relieved by rest rest කරනකොට සුව වෙනවා predictable and reproducible කල්තියා කිව හැකි ඒ වගේම නැවත නැවත ඇති විය හැකි reproducible හරිද right ඊට පස්සේ යනවා unstable ලිව්වද නැද්ද අපි ලිව්වා ලිව්වද නැද්ද අපි ලිව්වා සැබෑන දෙනා ලිව්වේ නැත්තම් කියන්න ආලිව්වේ නැත්තම් ලියාගන්න effort induced pain from physical activity or emotional stress relieved by rest predictable and reproducible okay බලාගන්න highlight කරගන්න physical activity කියන එකටයි emotional stress කියන එකටයි underline කරගන්න ඊට පස්සේ යනවා unstable right unstable pain occurs with increasing frequency unstable කියන්නේ මොකද pain එක දැන් නිතර නිතර එන්න ගන්නවා chest pain එක diminishes patient's ability to work ලෙඩාට වැඩ කරන්න තියෙන හැකියාව එන්න එන්න අඩු වෙනවා පොඩ්ඩක් වැඩ කරන්න ගත්තොත් chest pain හරි has decreasing response to therapy බෙහෙත් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ එන්න එන්න අඩු වෙනවා අපි කොච්චර නයිට්‍රේට් ගත්තත් කොච්චර කැල්සියම් ජාල බ්ලොකර්ස් ගත්තත් නිතර නිතර chest pain එන්න පටන් ගන්නවා ඒක ටිකක් භයානක අවස්ථාවක් අනිවාර්යෙන් ඊළඟට MI එකක් එනවා හරි මේ signal and oncoming MI ඉදිරියේදී MI එකක් එන්න තියෙන හැකියාව වැඩි ඇයි ඒ blood supply එක හොඳටම අඩුයි කියන එකයි ඒකේ අදහස නිතර නිතර chest pain වෙනවා කියන්නේ අපි වැඩක් නොකර ඉන්නකොට පත්‍රයක් බලනකොට chest pain වෙනවා ඉඳන් විද chest pain වෙනවා මොකක්ද ඒකේ අදහස හෘදයා සැපුම හොඳටම අඩුයි හරි ඒ කියන්නේ ඔක්සිජන් ඩිමාන්ඩ් එක තිබ්බට ඒ තරම් සප්ලයි එකක් නැහැ හරි අන්න ඒකයි අදහස right එහෙනම් දාගමු pain occurs with increasing frequency ඕනනම් උත්තර ඉස්සරහින් ලියාගන්න
pain at rest. Rest කරද්දි chest pain එනවා. You know. Pain at rest මන් කියන්නේ මෙතනින්. ඉස්සරෙන් දාමු අපි හරිනේ නැත්තම් නේ. මෙතන අපි පොඩි ඉරක් ගහලා pain at rest. Pain at rest. Pain එක නිතර නිතර ඇති වෙනවා. Pain occurs with increasing frequency. නිතර නිතර ඇති වෙනවා. Increasing frequency. ලීරාට වැඩක් කරගන්න බැරි මට්ටමකට පත් වෙනවා ටික ටික වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා diminishes patient's ability to work diminishes patient's ability to work I has decreased in response to therapy. Drugs වල දක්වන ප්‍රතිචාර එන්න එන්න අඩු වෙනවා. හරි. There was a may signal and oncoming in mind. හරිනේ? Right. You know, you know. Api variant angina. Variant. Are you? What is it? Variant? What is it? Pain due to coronary artery spasm. Another coronary artery. It is sankochanate lakkela. Pain may occur at certain times of the day. Api davase samhara velaval ulthama meka denne. But it is not stress induced. Eke stress se kahin dare me eka venne. Mona kahin dare? Ah. කාලගුණික දේශුනේ රැයට අධික සීතලක් දැනෙන්න පුළුවන්. උදාහරණයක් හිතන්නකෝ අපි මෙහි ඉඳන් දැන් අපි යන අනුරාධපුරේ ඉඳන් නුවරඑළියට. යනකොට මොකද වෙන්නේ? නුවරඑළියට යනකොට නුවරඑළියේ සීතල වැඩි. අන්න එයාට එන්න පුළුවන් මොකද්ද? කොරනරි ආටරි ස්පැසම් එක. අධික සතුට හින්දා. හරි අතන අපි අර මුලදි කිව්වනේ ස්ටේබල් ඇන්ජයිනා වලදි. හරි එතනක් තියෙනවා ඔය මොකද ඉමෝෂනල් ප්‍රශ්න හින්දාත් එන්න පුළුවන්. මේක ඇවිල්ලා කොරනරි ආටරේ ස්පැසම් වෙන්න කොරනරි ආටරේ සංකෝචනය වෙන්න හේතුවක් තියෙනවා නම් මොකක් හරි ඒක තමයි අපි variant angina කියලා කියන්නේ. දාගන්න pain due to coronary artery spasm pain may occur at certain times of the day but is not stress induced. Highlight කරගන්න not stress induced. Stress එක හින්දායින angina ව නෙමෙයි variant කියන්නේ. සරියා සරි සරි ඉල්ලේ සරි හරිද තෙමිල් වලින් ආපුවම උත්තර දෙන්නේ Right. A spasm that narrows the coronary artery and lessens the blood flow to the heart. ऊपर याद कीजिए, रुद्रवाहिनी पुनागला सिहिन करला, रुद्र सर्पिय में अड़ू करना. Prismatal angina usually occurs in arteries already narrowed by atherosclerosis.
මේක වැඩිපුරම ඇති වෙන්නේ දැනටමත් ඇතලොස්කලෝසිස් ඒ කියන්නේ කොලෙස්ටරෝල් නිකෝටින් වගේ ඒවා තැම්පත් වෙච්ච ආටරියක් තියෙන කට්ටිය මේක සිද්ධ වෙනවා නිතරම in fact the most people with the have severe coronary atherosclerosis ගොඩක් දෙනෙක්ගේ coronary atherosclerosis ඒ කියන්නේ ඇතරෝමා එකක් හැදිලා දැන් ඒ කියන්නේ වාහිනියේ වටේට ලොකු ලිපිඩ ස්තරයක් හැදිලා ඒක ටික ටික තල්ලු කරනවා ඇතුළට උදර වාහිනී සිහින් කරලා දානවා as lead one major vessel stable and unstable angina හරි atherosclerosis in at least one major vessel stable හරි ප්‍රධාන වෙසල් එක මොනවා වෙන්න පුළුවන්ද ස්ටේබල් ඇන්ජිනා සහ අන්ස්ටේබල් ඇන්ජිනා වගේ දෙකම ඇති කරන්න පුළුවන් ප්‍රින්ස්මේටල් ඇන්ජිනා යූසුවලි ඔකර්ස් when a person is rest or sleep and not after physical ප්‍රින්ස්මේටල් එක රෙස් කරද්දී ඇති වෙන්නේ ගොඩක් වෙලාවට රෙස් කරනකොට නිදාගද්දී මේ වගේ දේවල් වෙන්න පුළුවන් කොහොමද තත්ත්වය භයානකයි නේද මේක හොඳම නැති අවස්ථාව ප්‍රින්ස්මේටල් ඇන්ජිනා හරි right ඔක ලියන්න එපා ප්‍රින්ස්මේටල් ඇන්ජිනා කියන එක සමානයි වේරියන්ට් ඇන්ජිනා එච්චරයි හරි තව තිනවා මයික්‍රෝවැස්කියුලර් ඇන්ජිනා කොහොමද තියෙනවා සිම්ප්ටම්ස් ටික අපි ලිව්වා නේද සිවියර් ඩිස්කම්ෆර්ට් ටයිට්නස් හරි චොකින් ස්ක්වීසිං හෙවිනස් ස්වෙටින් ඩිසිනස් ඩිස්නියා උස්ම ගන්න අපහසුයි ඔය ටික තමයි ලක්ෂණ ටික right අපි මෙහෙම කරමු අද ඩ්‍රග්ස් ටික ලියලා හරිද ඊළඟ දවස් සාකච්ඡා කරමු අපි දාගමු එහෙනම් මෙහෙම හරි ඩ්‍රග්ස් ගෲප් හරි ඩ්‍රග්ස් ටික ලියාගමු ඉස්සල්ලා හරි ඩ්‍රග්ස් ටික ලියලා අපි ඊට පස්සේ යන් මම මේක ලියන්න බෝඩ් එකේ ලියාගෙන ඉවරලා අපි නවත්තමු බෝඩ් එකට යන්න හරි බෝඩ් එකේ ඉන්න ලියාගන්න ට්‍රීට්මන්ට් හැව් යෝර් නේම් ට්‍රීට්මන්ට් කියන ට්‍රීට්මන්ට් ට්‍රීට්මන්ට් එක අපි කොටස් දෙක කර බෙදනවා එකක් තමයි first line and the second line treatment palamu pela first line neki api denawa mokada nitrates ඊට පස්සේ calcium channel blockers beta blockers and second line ke potassium channel activators ACE inhibitors antagonist phosphodiesterase inhibitors hari pacha අපි එහෙනම් ලබන සතියේ පළමු පැය කොග්නසි දෙවෙනි පැය එන්ජිනා හරි ලබන සතියේ අපිට එන්ජිනා වල කරන්න පුළුවන් හරි එහෙනම් අපි අදට නවත්තමුද අපි ඊළඟ දවසේ ආයෙත් හම්බෙමු හරි දැන් ඔයාලට ලබන සතියේ මම කොමන් ක්ලාස් එකක් දානවා බ්‍රාස්පතිල්ලට මට අර කරන්න බැරිුණා නම් මම කලින් කිව්වනේ හයිපොලිපිඩීමියා කොලෙස්ටරෝල් වලට කරන පාන ඒක කරන්න හැබැයි බදාද ක්ලාස් එකක් තියෙනවා හරි එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු හරි අදට ඇති හරි ඔයාලට MCQ දාන්න බලනවා මේ සතියේ එකයි මේ සතියේ එකයි දෙකම මම අද දාන්න හරි
එනමෝටම සුබ රාත්‍රියක් වේවා අපි ළමන සතියේ හරි කොහොමද Thank you, sir. Thank you.